රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කාටද? පහයි පහ අන්ලිමිටඩ් කණපිට සංවාද සභාවේදී අපි නැවත නැවත ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ඡන්ද විමසීමක් බොහෝ විට ජනාධිපතිවරණයක් ළඟ එතැයි කියන නිසාම රටේ ප්‍රශ්න විසඳන බලය තියෙන්නේ කාටද කියලා හරියට තේරුම් ගැනීම වටිනවා. අදත් පහයි පහ අන්ලිමිටඩ් කණපිට සංවාද සභාවේදී අපි උත්සාහ කරන්නේ ඒ සඳහා උත්තර හොයන්න. හැබැයි අපි අද මේ සංවාද සභාවට කැඳවාගෙන එන්නේ ටිකක් වෙනස් චරිත දෙකක්, ප්‍රකට දේශපාලන චරිත නෙවෙයි. අපි අද මේ සංවාද සභාවට කැඳවාගෙන එන්නේ වෙනත් විස්මිත බලයන් සහිතයයි කියන සහ ඒ බලයන් එක්ක දේවල් කළ හැකියි කියන චරිත දෙකක්. එක පැත්තකින් වික්‍රමාරච්චි වෙද මහත්මයා කිව්වම බොහෝ අය දන්නවා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුලේ ප්‍රකට චරිතයක්. අනිත් පැත්තෙන් හරි නම රුවන් දහනායක, හැබැයි ඔහුව හඳුන්වා ගන්නවා විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේදී දියසෙන් කියලා. අපි කතා කරමු මේ දෙන්නත් එක්ක. රටේ ප්‍රශ්න විසඳන බලය කාටද තියෙන්නේ, ඒ බලය අපි හරියට තේරුම් ගන්නේ කොහොමද කියලා. වෙද මහත්මයා දැන් අර වික්‍රමාරච්චි වෙද මහත්මයා, ඕකනේ ටයිටල් එක. හැබැයි වික්‍රමාරච්චි වෙද මහත්මයා කියන්නේ කවුද කියලා ඇහුවොත් ඔබ කොහොමද හඳුන්වන්නේ? මමමයි. ඒ මම කවුද? මම කියලා කියන්නේ ඩිල්සාන් ඉස්කෝලේ ගිහිල්ලා වික්‍රමාරච්චි පරම්පරාවෙන් උප්පත්තිය ලැබලා ඉගෙනගෙන දුක් මහන්සියෙන් හම්බ කරලා පොරක් වෙච්ච කෙනෙක්. අනාවැකි කියනවා සෑහෙන. අනාවැකි කියනවා. දැන් ඔබ ඒ කණාවැකියක් කියනවා 2024 රටේ බලය දියසෙන්ට ලැබෙනවා කියලා. ඔව්. කොයි කාලේද ඔය අනාවැකිය කියන්නේ? මම 2012 ඉඳලා කියන්නේ ඕක. කවුද ඔය කියන දියසෙන්? අපි හොයමු. තාම හම්බ වෙලා නැහැ. අපි හොයන්න ඕනේ දිල්සාන්. මොකද හේතුව ගොඩක් අය ඔයා දන්න ඇති 1950 ගණන් වල ඉඳලා ලංකාවේ දියසෙන්ල ගොඩක් බිහි වෙලා තියෙනවා. එකපාරක් කියනවා SWRD බණ්ඩාරනායක මහත්මයාට දියසෙන් කියලා. එතකොට එතන ඉඳලා දියසෙන්ල ගොඩාක් අවසාන වශයෙන් කියන්නේ අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. එතුමා බලයට පත් වෙච්ච හැටියම කියනවා හාමුදුරුවරු ඉඳගෙන මේ අපේ දියසෙන් කියලා. ඇත්තටම දියසෙන්ලා හිටියද? ඒකෙන්ද දියසෙන්ලා කියන කට්ටිය ඩිල්සාන් අද වෙනකල් බිහි වෙලා නැහැ. ඉතින් දියසෙන් කියලා කියන්නේ එක අතකින් සමහරක් අයට මිත්‍යාවක් වෙන්න පුළුවන්. නමුත් අනාගත වාක්‍යකරුවෙක් විදිහට මම ඒක අනාවැකියක් විදිහට කියනවා. මේ රටේ මීළඟ බලය දියසෙන්ට පත් වීම සිද්ධ වෙනවා කියන එක. දියසෙන් කවුද කියලා ඇහුවොත් රටක් වෙනස් කරන්න පුළුවන්, මිනිසුන්ව වෙනස් කරන්න පුළුවන්, මේ රට සංවර්ධනය කරන්න පුළුවන්, ලෝකයේ අංක එක බවට පරිවර්තනය කරන්න පුළුවන් පාලකෙක්. ඒ ඔබ නෙමෙයි. කොයි හරි මං කියලා තියනවද මං කියලා? මම දැන් අහනවා. මම අහන්නේ ඔබගෙන් පෙරලා. කොයි හරි මං කියලා තියනවද මම දියසෙන් කියලා? කලින් කියපු එකක් ගැන නෙමෙයි මං අහන්නේ. දැන් මං ඔබෙන් අහනවා. අදත් කියන්නේ වික්‍රමාරච්චි වෙද මහත්මයා කියන්නේ වික්‍රමාරච්චි වෙද මහත්මයා. ඔහු දියසෙන් නෙමෙයි. නිල්සාන් දියසෙන් කියන එක ඔයාටත් දියසෙන් වෙන්න පුළුවන්. ඒකත් මම ගෙනාපු සංකල්පයක්. මිනිස්සු ඒක වරද්දගත්තා. මිනිස්සු ඒක ජෝක් එකකට ගත්ත අවස්ථා තියෙනවා. මිනිස්සු ඒක හොඳ පැත්තට ගත්ත අවස්ථා තියෙනවා. දැන් දියසෙන් වෙන්න ඔයාටත් පුළුවන්, මේ මහත්මයාටත් පුළුවන්. හැබැයි මම දකින්නේ දියසෙන් කියලා කියන්නේ මිනිස්සු දෙන ගෞරව නාමයක්. ඒ ගෞරව නාමය මිනිස්සුන්ගෙන් ලැබෙන්නේ ඔහු කරන වැඩත් එක්ක. ඔහු හොඳ පාලකෙක් කියන එක මම කිව්වා. එතකොට හොඳ පාලකෙක් විදිහට යම් දවසක අපේ රටේ ළමයින්ට ජීවත් වෙන්න පුළුවන් සැනසිලිදායක රටක් හම්බ වෙනවා නම්, ඔයාට මට සැපට ජීවත් වෙන්න පුළුවන් වෙනවා නම්, හොරකම වංචාව මුකුත්ම නැතුව අපිට කාලය ඇඳලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් හම්බ වෙනවා නම්, ඒ රට බිහි කරන පාලකයාට මිනිස්සු දියසින් කියලා කියනවා. ඒ කියන්නේ 2025 පස්සේ උදා වෙන්නේ ප්‍රශ්න නැති රටක්. අනාගත වාක්‍යයත් එක්ක මම දැක්කේ ඩිල්සාන් ප්‍රශ්න ඇති රටක්. දියසෙන් බිහි වෙනවා නම් 2024. 2024 දී රටේ පාලන බලය දියසෙන්ට ලැබෙනවා නම්, දියසෙන් කියන ගරුණාමය ලැබිය යුත්තේ රටේ ප්‍රශ්න විසඳන අර සුවපහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්, ඔව්,
අවුලක් නැති රටක් බිහි කරන පාලකයා නම් ඉතින් 2025 ඉඳන් රට සුගතිදායක වෙන්නේ නැහැ. දේශන් අද රට සුගතිදායක නැහැනේ. එතකොට ඒ සුගතිදායක නැති රට හෙට සුරපුරයක් වෙනව නම් ඒක මැජික් එකක්. එතකොට පාලකයෙක් බිහි වුණාට පස්සේ ඒ පාලකයා කෙටි කාලිනව මධ්‍යකාලීනව දිගු කාලිනව සැලැස්මක් මත මේ රට ගොඩනගන්න ඕනේ. ඒ රට ගොඩනගන පිළිවෙල මත දවසක ඔහුට මිනිසු දිසෙන් කියාවි. ඒ තර්කයේ මත SWRD බණ්ඩාරනායක මහත්මයාට දියසෙන් කියලා ආමන්ත්‍රණය කිරීම, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දියසෙන් කිරීම කියලා ආමන්ත්‍රණය කිරීම වැරදි නෑ නේද? ගරු නාමයක් නම් නෑ වැරදි. ඇයි? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රට සුරපුරයක් කරාද? SWRD බණ්ඩාරනායක මහත්මයා මේ රට සුරපුරයක් කරාද? අපි තාමත් ඔබත් මමත් ඉස්කෝලේ ගියා. ඒ ඉස්කෝලේ යනකොට අපිට ඉගෙනුවේ දියුණු වෙන රටක් 2024 අගදී බිහිවන නායකයා මේ රට සිරුපුරයක් කරන 2024 මගේ අනාවැකේ තියෙන 2024 DSN මේ රටේ මිනිස්සු හඳුනා ගනීවි. මිනිස් පාලනයට එන්න පටන් ගනීවි. ඔහුට පාලන බලය ලැබෙන්නේ නැහැ. ඔහු පාලන බලයට එනවද නැද්ද කියන එක දිල්සාන් තීරණය කරන්න ඕනේ. ඔහුනේ මමවත් ඔයාවත් නෙමෙයි. එතකොට මේ පවතින දේශ පාලන රාමුව ඇතුළට ඇවිල්ලා ඔහු මේක ඇතුලෙන් ඡන්ද ඉල්ලන්න ඕනේ. එතකොට තීන මේව එකනේ. එතකොට කාට හරි කියන්න පුළුවන් දේශාන් දැන් බහුතරයක් දේශෙන්ලා හිතාගෙන ඉන්නේ උඩින් බලයක් හම්බ වෙනවා කියන එක. නමුත් ප්‍රායෝගිකව අපි දැක්කහම අපි කියන්නේ 170,000ක් ඡන්දා අරගෙන ඔහු ජනාධිපති වෙන්න එපැයි මේ රට පාලනය කරන්න. ඒකට ඒ පාලනය කරන පාලකයානේ රට සුරපුරයක් කරන්න. ඒ සුරපුරයක් කරන මිනිස්සයාටනේ මිනිස්සු දේශෙන් කියලා ආමන්ත්‍රණය කරන්න. එතකොට කරලා පෙන්නපු මිනිහෙක්ට තමයි ඒක ආමන්ත්‍රණය වෙන්නේ. එතකොට ඒක දිල්සාන් මේ කාලේ දැන් මම කියන්නේ අනාගත වාක්‍ය. ඒ අනාගත වාක්‍ය සමහරක් අය බොරු කරන්න හදනවා පවතින දේශපාලන රාමුවේ තියාගන්න ඕනේ නේද. නමුත් මේ අනාගත වාක්‍ය මම විතරක් කියපු අනාගත වාක්‍යයක් නෙමෙයි. බහුතරයක් දෙන ඉදිරියේදී මම කියන්නම් කවුද කියලා. මේ අනාගත වාක්‍ය ගැන අපි තවදුරටත් තේරුම් ගන්න උත්සාහ කරමු. ඒ අතරේ අපි ඔබෙන් අහනවා කවුද මේ බිහිවනවාය කියන දියසෙන් රටේ පාලනය බාර ගන්න දියසෙන් කවුද? netfm බැලුම්ගල Facebook පිටුවේ අපි සජීව මත විමසීමක් ආරම්භ කරනවා. ඔයා හිතන දියසෙන් කවුද කියලා ඒ මත විමසීමේ කොටස්කරයෙක්ව ඔබේ මතය ප්‍රකාශ කරන්න එන්න netfm බැලුම්ගල Facebook පිටුවට. රුවන් දහනායක ඒ ඇත්ත නම. හැබැයි ඔබ හඳුන්වගන්නේ දියසෙන් කියලා. ඒ කියන්නේ ඔබද මේ කියන දියසෙන්? ඔව් දියසෙන් මාතය. අපේ වික්‍රමරාජ වේද මහත්මයා මේ දියසෙන් සංකල්පය සම්බන්ධයෙන් ඉතාමත්ම ගැඹුරින් අධ්‍යයනය කරන මහත්මයෙක්. මම කියන්නේ මම දියසෙන් කියලා. හැබැයි අපේ ලංකාව තුළ තියෙනවා සැඟවුණු අධ්‍යාත්මික බලවේගයක් අපේ රට තුළ. මේ අධ්‍යාත්මික බලවේගය තමයි මේ විශ්ව ශක්තිය කියන එක. ඇමරිකාවේ නාසාවෙන් ගත්තත් අද විද්‍යාවෙන් ගත්තත් අපේ රටේ මේ විශ්ව ශක්ති බලවේගය තියෙනවා කියන එකට ඒගොල්ලෝ අනාවැකිසා අදහස් පළ කරනවා. ඔබ කියන්නේ ඔබ තමයි දියසෙන් කියලා. මම දියසෙන් නෙමෙයි, හැබැයි මම දියසෙන් බලය තහවුරු කරලා පෙන්නනවා. දියසෙන් බලය ඔබ සතු? දියසෙන් බලය මම සතුයි. දියසෙන් බලය කියන එක මම හඳුනාගෙන තියෙනවා. يعني දියසෙන් කියන්නේ කෙනෙක්, දියසෙන් බලය කියන්නේ වෙන එක. දියසෙන් කියන්නේ මමද කියන එක තීරණය කළ යුත්තේ මම පෙන්වන සාධක ඔස්සේ ඒක පිළිගන්න ඒ මගේ අදහස සහ මම පෙන්වන සාක්ෂිත් එක්ක ඒක දි තහවුරු කරන පිටසක් ඉන්නවනේ අපේ රටේ. මේක විවේචනය කරන පිටසක් ඉන්නවා. නෑ මං අහන්නේ සරල ප්‍රශ්නයක්. දියසෙන් ඔබද නැද්ද? දියසෙන් මමද කියන එක මගේ මතයට අනුව දියසෙන් කියන සංකල්පය මම ග්‍රහණය කරගෙන තියෙනවා. මම ඒක ලබාගෙන තියෙනවා. දැනට මම කියනවා මම තමයි දියසෙන් කියන එක. මම මේ දැන් වික්‍රමාරච්ච වේද මහත්මයා මේ දියසෙන් සංකල්පය ගැන කතා කරනවා. ඒ කියන්නේ ගොඩක් පිරිස මෙතුමා ඇතුළු විශාල පිරිසක් මේ සංකල්පය මේ අදහස ගැන අධ්‍යයනය කරනවා. මමත් අධ්‍යයනය කරලා තමයි කියන්නේ ඔබ දියසෙන් කියලා. ඔව් රට සුරපුරයක් කරන්න ඔබට පුළුවන්. මට පුළුවන් කියන්නේ මේකට අපිට ඉදිරියට යන්න ඕනේ. අපේ රටේ තියෙන පාලන තන්ත්‍රයත් එක්ක අපි එකතු වෙන්න ඕනේ. මම දියසෙන් කියලා මම මෙතන ඉන්නේ නැතුව මම පෙන්නනවා
විද්‍යාවෙන් තහවුරු කරලා බලන්න. විද්‍යාව රටේ තියෙනවා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ, ඊළඟට මේ රටේ රාජ්‍ය. මොකක්ද ඔබ මොකක්ද ඔබ තහවුරු කරලා පෙන්නන්න? මම මේ රටේ මේ විශ්ව ශක්තිය කියන එක තියෙනවා කියන එක මම තහවුරු කරලා පෙන්නනවා. එතකොට අපිට ඒ ඔස්සේ මේ රට දුප්පත් ජනතාව ඛණ්ඩනේ අපි ලෝකෙට ණයයි. රටේ විශ්ව ශක්තිය තිබීමයි ඔබ දියසෙන් වීමයි අතර සම්බන්ධය මොකක්ද? අපේ රට ගොඩනගන්න පුළුවන් ප්‍රබලතම සාධකය මේක. මේක තමයි ලෝකෙ හොයන්නේ, ඇමරිකාව තාක්ෂණයෙන් හොයන්නේ මේක. ඒ ශක්තිය රටේ තියෙනවා නම් ඒකට අමුතුවෙන් පුද්ගලයෙක් ඕනේ නැහනේ. ඒක සම්භාවිතයි. තිබුණට මේක හඳුනාගන්නේ නැහනේ කවුරුත්. ඔබ හඳුනාගෙන තියෙනවා? ඔව් මම හඳුනාගෙන තියෙනවා. මම මේක තහවුරු කරලා පෙන්නනවා. ඔබ කියනවා ඔබ දියසෙන් කියලා. ඇයි අපි ඒක පිළිගන්නේ? ඒක පිළිගත යුත්තේ ඔබතුමන්ලා මම පෙන්වන සාධක ඔස්සේ තහවුරු වුණොත් පමණයි. දැන් මම මගේ සමාජ මාධ්‍ය තුළ දියසෙන් කියලා ගැවුම මගේ වීඩියෝස් තියෙනවා, මගේ මේ අම්මන් කතා කරන ඒ මාතෘකාව සම්බන්ධයෙන් තියෙන වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. ඒ වගේ තියෙන්නේ මේ මේක මේ මට යහපත් ප්‍රතිචාර නැහැ, තියෙන්නේ අයහපත් සහ ගොඩාක් කම්ප්ලේන්ස් තියෙනවා. හරි, ඒ කතා ඒ ඔබ කතා කරපුවා පැත්තකින් තියලා. ඔව්. ඒ ඔබට ලැබුණු ප්‍රතිචාරات පැත්තකින් තියලා අපි අලුතෙන් කතාව පටන් ගමුකෝ. දැන් ඔබ කියනවා ඔබ දියසෙන් කියලා. මම අහන්නේ ඇයි මං ඔබව දියසෙන් කියලා පිළිගත යුත්තේ? ඒ සඳහා ඔබ කියනවා ඔබ පෙන්වන සාක්ෂි බලන්න කියලා. මොනවද ඔබ පෙන්වන සාක්ෂි? මම පෙන්වනවා දේශයන් මහත්තයා, මේක අපේ රටේ තියෙන ප්‍රධානම ආගම බුදුදහම. බුදුදහම බුද්ධාගම. බුද්ධාගමෙන් අපි ඉතිහාසයට ගියොත් බුදුරජාණන් වහන්සේගේ පටන් මේ විශ්ව ශක්තිය කියන එක අපේ රටේ තියෙන කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. මම මේක ධර්මයෙන් හොයාගත්ත දෙයක්. මගේ අදහසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සියලුම ශාරීරික සරඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ලංකාවේ අපේ මේ භූමිය තුළ බුදුරජාණන් වහන්සේ අපේ රට ගැන තමා වැඩියම වර්ණනා කළ තියෙන ජීවමානව වැඩි ඉන්න කාලේ. සූත්‍ර දේශනාවල ඒව ඇතුළත්ද? සූත්‍ර දේශනා ගත්තොත් බුදුරජාණන් වහන්සේ මහාවංශය සඳහන් වෙනවා පිරිනිවන් මංචකයේ වැඩ සිටගෙන සක්‍ර දේවේන්ද්‍රයාට දේශනා කරනවා කියලා. පතිත්තිස්සති දේවින්ද ලංකායන් මම සාසනම් තස්මා සපරිවාරන්තං රක්ක ලංකංච සාසන. දැන් මේක ධර්ම සාකච්ඡාවක් නෙමෙයි. මේ කරන පැහැදිලි කිරීම පිළිබඳ පූර්ණ වගකීම ඔබ දරන්න අවශ්‍යයි. මේ පිළිබඳ කිසිදු වගකීමක් මම ඕනෙත් FM රේඩියෝව අප දරන්නේ නැහැ. මේක ධර්ම සංවාද මණ්ඩපයක් නෙවෙයි කියන එකත් අපි නැවත තහවුරු මතක් කරන්න ඕනේ. මේක දේශපාලන සංවාද මණ්ඩපයක්. මම එතෙන්දී මහත්මේ පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ මහාවංශය සඳහන් වෙනවා. මහාවංශය කියන්නේ අපේ ලංකාවේ ඓතිහාසික ප්‍රථම ප්‍රධානතම මූලාශ්‍රය. ඒතර එතෙන්දී පැහැදිලි කරනවා මගේ ශාසනය සහ මේ ධර්මයේ පිහිටන්නේ අපේ ලංකාවේ කියන එක. ඒතර මේ ලංකාවේ පිහිටන්න සහ මේ ලංකාවේ මේක සුරක්ෂිත වෙන්න ප්‍රධානතම සාධකය වෙන්නේ මේ ලෝකයේම ප්‍රබලතම රට ලංකාව. මෙතන තමයි මේ හැම විශ්ව ශක්තියක්ම අන්තර්ගත වෙන්නේ. ඒ ලෝකයේ ප්‍රබලතම යයි කියන රට ඇයි තාම ලෝකෙට ණය කියලා අපි හොයාගමු. හැබැයි ඊට කලින් මම අහපු ප්‍රශ්නෙට මම ආයෙත් ඔබව අදගෙන යනවා. ඔබ කියනවා ඔබ දියසෙන් කියලා. මම අහනවා ඇයි මම ඔබ දියසෙන් කියලා පිළිගත යුත්තේ කියලා. ඔබ කියනවා ඔබ පෙන්වන සාක්ෂිත් එක කියලා. මම අහන්නේ කෝ ඒ සාක්ෂි මොනවද ඒ සාක්ෂි කියලා. මගේ දියසෙන් කියන සමාජ මාධ්‍ය සහ YouTube නාලිකා වල මම සාක්ෂි පෙන්වලා දීලා තියෙනවා. හැබැයි මේක මේ දියසෙන් සංකල්පය දිශාන් මහත්මයා මේ අපිට මේ පියවි ඇසට පෙනෙන දෙයක් නෙවෙයි. මේක ප්‍රධානතම සාධකය අපේ රටේ තියෙන සංස්කෘතියත් එක්ක යන්න ඕනේ සංකල්පය. කෝට්ටේයෝගේ රචනා වෙනවා පෙරකුම්බා සිරිත කියන ග්‍රන්ථය. හයවෙනි පරාක්‍රමබාහු රජුරෝ එදා කියනවා ඒකේ කවියක් තියෙනවා ඓතිහාසික මූලාශ්‍රයක් පෙරකුම්බා සිරිත. ඒකේ තියෙනවා කියග මගිය එනු කොහි සිට දද සමනල ගොසිනා. නොය කියමුතු එදිග බමුණ සුමන සුරුඳ විසිනා ගිය කල 2500 රජක වෙත දියන කියවෙන තන් වැසිය එනම් පෙරකුම් රජ මෙදිනා. මේ සිරිපාද යනවා මේ මිනිසෙක්. එයාට හම්බ වෙනවා මේ බ්‍රාහ්මණෙක් සහ මේ දෙන්නෙක් අතර ඇති වෙන සංවාදයක්. මේ අහනවා මේ ඔයා කොහෙ ගිහින් දෙන්නේ? මම යනවා මේ සමනලගිර පර්වතය නැගලා බහිනවා මං. එතකොට නොය කියමුතු මේ යන්නේ යන්න එපා ඔයා මොකක් කර මේ සුමන සම්බන්ධය පණිවිඩයක් කිව්වද කියලා අහනවා. ඊට පස්සේ සුමන සම්බන්ධයෝ මෙයාට කියලා තියෙන්නේ මේ පුජ්‍යලයට ගිය කල 2500 රජක වෙත දියන වික්‍රමරජුද මහත්තයා කිව්වා වගේ මේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500ක් ගියාට පස්සේ අපේ රට බේරගන්න බිහි වෙනවා දියන. දිය කියන්නේ ලෝකය, නා කියන්නේ නායකයා, ලෝකයට නායකයෙක්. මේ දියන සංකල්පය තමයි දියසෙන් වෙන්නේ. ඒතොර මේ කියවෙන තන් වැසිය එනම් පෙරකුම් රජ මෙදිනා. කෝට්ටේ යුගයේදී රචනා වෙච්ච පෙරකුම්බා සිරිත කියන්නේ
ඒ දියසෙන් කුමාරය පැරකුම් බරජ්ජුරුව කියලා මැත කාලේ තමයි ශ්‍රබ්ලි වඩි බණ්ඩාරනායක මහත්මයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඔය කියන චරිත ඊළඟට දියසේන නායක අගමැතිතුමාට දියසෙන් කියලා තියෙනවා මේ 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 අයට දියසෙන් කියලා කියන්න කලින් පැරකුම් බරජ්ජුරුවන්ට එදා පැරකුම් බසිත දියසෙන් කියලා තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් ඔබ කියන්නේ එකක්වත් නෙමෙයිනේ ඔබ කියන්නේ ඔබ තමයි දියසෙන් කියලා මම කියන්නේ මම දැන් ඒ දියසෙන් බලය සාක්ෂි සහිතව මම ග්‍රහණය කළ දෙන මම බෞද්ධ භාවනා වලින් තමම ආගමක් ප්‍රදාන කරනවා තමයි මම ඉල්ලපු සාක්ෂි ඔබ ඉදිරිපත් කළේ නෑ අපි බලාගෙන ඉමු ඒ සාක්ෂි මේ සංවාද සභාවේ ඉස්සරහට හෝ එළියට දායිද කියලා මේ අනාගත වාක්‍ය කියන නිසා වේද මහත්තයා දැන් ජනාධිපතිවරණයක් පැවැත්වෙතයි කියනවා තියෙයිද ජනාධිපතිවරණයක් මට මීට පෙර ඒ කියන්නේ නිසන් ඇත්තටම මං අනාවැකිවට ලැස්ති වෙලාවෙන්නේ හේතුව ඔගොල්ලෝ කිව්වනම් මං ඒක පොඩ්ඩක් බලාගෙන ඉනවා නමුත් මේ අවුරුද්දේ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි හැබැයි අපි බලමු ඒක අනාගත වාක්‍ය එයිද නැද්ද කියලා කියන්න බෑ නෑ මං බැලුවේ නෑනේ නිසන් ඒ කියන්නේ ඔයා මට කලින් වැඩසටහනේ රෙන්න කලින් කිව්වනම් දේශපාලන ගැන අනාවැකි ටිකකුත් අරන් එන්න කියලා මං බලාගෙන පොඩ්ඩක් එනවා නමුත් ලැස්ත වෙලා ආපු නැති එකක් මම කිව්වොත් ඒක වැරදි වෙනවා. 34 ඔබ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා නම් සහ ඔබ කලින් කියනවා 2024 අවුරුද්ද ඇතුලේ දියසෙන් රට හඳුනා ගන්නවා කියලා. දියසෙන්ට කරන බාධාවක් නේ අවහිරයක් නේ ඔබ පාලන බලය ඉල්ලා සිටීම. දෙල්සන් දියසෙන්ට බාධාවක් වෙන්නේ නැහැනේ. ඔහු දක්ෂ පාලකෙක් නම්. මම ඉදිරිපත් වීමත් ඔහුට ධෛර්යයක් වේවි. එතකොට පස්ස ගහලා ඉන්නවා නම් ඔහු ඉදිරියට එයි. ඒ දියසෙන් පස්ස ගහලා ඉන්නවා නම් ඔබට පුළුවන් ඔහු ඉස්සරහට තල්ලු කරන් යන්න. අපේ අපිට දිසන් අපි ප්‍රශ්නෙක නෙමෙයි දෙන්නේ අද වෙනකොට රටේ. අපි ඇත්තටම මේ දියසෙන් සංකල්පය මම අනාගත වාක්‍යයක් කිව්වා. හැබැයි මගේ පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් හැමතිස්සෙම දෙයක් කරන්න උත්සාහ කරන එක. එතකොට අනාගත වාක්‍ය වෙනකල් අර මොකක්ද එකක් වැටෙනකල් අපි බලාගෙන ඉන්නවද එහෙම නැත්තම් අපිට පුළුවන් කොටසක් අපි කරනවා ඒ කියන්නේ අනාගත වාක්‍ය කිව්වට ඒක ඔබට ෂුවරුත් නැහැ මට ෂුවර් හින්දා තමයි අද වෙනකල් මේ වෙනකොට මේ පරිසර සාධක හැම එකම උදාහරණයක් මම කියන්නම් මේ අවුරුද්දේ මුල මම කියනවා ලංකාව අනාගත වාක්‍යයක් විදිහට සූර්ය බැක්ටීරියා මගින් හම දිය වෙන වෛරස් එකක් බරපතල විදිහට පැතිරෙනවා කියලා. මම හිතන්නේ ඔබතුමාලගේ නිවුස් වලත් වැදුනද දන්නේ. ඊයේ ඉඳලා මේ වෙනකොට ජපානයේ, ඕස්ට්‍රේලියාවේ, අපේ ලංකාවේ කාන්තාවකගේ අතකුත් කපලා තියෙනවා ඒ වෛරස් එකේ ඉඳන්. අනාගත වාක්‍යයක් කියන එක ඇත්ත කතාව ගත්තොත් අනාගත වාක්‍යයක් කියන්නේ අනාගතය ගැන වාක්‍යයක්. ඒක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් කියන එක තමයි සමස්ත මේක. රජවරු අනාගත වාක්‍ය කාරුවෙක් ළඟ තියාගන්නේ අනාගතේ වෙන්න පුළුවන් දේ උපකල්පනය කරලා ඉවල ඒ දේ වෙන එක බලන්න. ඔය ඒක අපිටත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට විභාගයක් සඳහා වන ප්‍රශ්න පත්‍රයක් අනුමාන කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබතුමාට පාස්කු බෝම්බ කියන්න පුළුවන් වුණා. මම ගැන නෙවෙයි ඔහු කියන්නේ. සාමාන්‍ය පුරවැසියෙක්ට පුළුවන් කියලා. සාමාන්‍ය පුරවැසියෙක්ට ඒක කියන්නේ ඕනෑ පුද්ගලයෙක්ට සම්භාවිතාව මත කියන්න පුළුවන්. එහෙනම් සම්භාවිතාව මත කියන්න තිබ්බනේ කියන්න පුළුවන්. කියනවනේ. කියපුවෙන් මොනවද හරි ගියෙන් තියෙන්නේ? අතිශය හරි ගිය අවස්ථා බොහෝ තියෙනවා. විභාග ප්‍රශ්න පත්‍රයකට අනුමාන ප්‍රශ්න පත්‍රයක් දුන්නම ඕනතරම් මේ ප්‍රශ්න පත්‍රෙම තියෙනවා. විභාග ප්‍රශ්න පත්‍රයක් කියන එකයි අනාගත වාක්‍යයයි කියන්නේ දෙකක්. මට කියන්නකෝ කුණුකන්ද නායනායක ලංකාවේ කියපු දැන් අපිටත් කියන්න පුළුවන් කියන අය කවුද කුණුකන්ද නායනායක ගැන කියන්නේ? 2024 දියසෙන් පහළ වෙනවා කියලා ඔබ කියනවනේ. බිහිවීමක් වෙනවා. එහෙම පහළ වෙනවා නම් මොකටද 2026 2034 ඔබ ජනාධිපතිවරණයට එන්නේ? ඇයි නරක මොකට දෙන්නේ? දියසෙන් පහළ වෙනවා නම් දියසෙන් මම දේශපාලනට එන එක වැරදිද? ඔබ දේශපාලනට එන එක වැරදි හෝ හරි කියන එක තර්ක කරන්න. ජනාධිපතිකමට ඉල්ලන එක වැරදිද කියලා මට කියන්න. රට සුරපුරයක් කරන දියසෙන් 2024 බලයට එනවා නම් ආවොත් ඔහුට දීලා අපි අයින් වෙනවා. ආවොත් කියලා කියන්නේ ඒක අසම්භාව්‍ය ක්‍රියාවක්. අසම්භාව්‍ය ක්‍රියාවක් නෙමෙයි දිල්සාන්. ඒක දිල්සාන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේ දියසෙන් එනවා කියන එකනේ මං කිව්වේ 24 මටත් කියන්න පුළුවන් ලබන අවුරුද්දේ ජනවාරි 14 වෙනිදා ශ්‍රී ලංකාවේ කොළඹ නගරේ යම් ස්ථානයක බෝම්බයක් පුපුරා යනවා
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අනාගත වාක්‍යවල මගේ වැයෙන් 90%ක් ඔබ මාව අධ්‍යයනය කළා නෑ. මේ වැඩසටහනේ මං ඉඳ ගන්නකොට ඔබ මාව අධ්‍යයනය කිරීමකින් තොරව YouTube එකේ තියෙන යම් දේවල් ටිකක් බලලා හරි එහෙම ඇවිල්ලා තියෙනවා. අධ්‍යයනය කරා නම් මගේ අනාගත වාක්‍යවලින් 90%ක් නිවැරදි වෙලා තියෙනවා. අතීත වාක්‍ය වැරදි. මම ඔබව සෑහෙන අධ්‍යයනය කළා. මොනවද වැරදිච්ච ඒවා කියමු බලන්න. දැන් ඒක තමයි මම කිව්වේ. මා පිළිබඳ කරපු කියමන වැරදි. මම ඔබව සෑහෙන අධ්‍යයනය කළා. අධ්‍යයනය කරා නම් අතීත වාක්‍ය කියන්නේ මං ඔබේ ඔබව දැන් DSN කෙනට ඔබ මේවා කරන්න පුළුවන්. මම සියල්ල මේ වෙච්ච කෙනෙක් නෙමෙයි ඔබගේ මනසවත් ඔබවත් අධ්‍යයනය කරා. ඔය කියන ඔබ මා පිළිබඳ කියපු කාරණාව වැරදි. හරි. ඒකට මං සමාව ඉල්ලනවා. හරි. දැන් ඔබ කියවනේ අනාගතේ වැරදි කියන එක. ඒ කියන්නේ අනාවැකි බොහොමයක් වැරදි කියන එක. නෑ මම ඔබ කතා කර ඔබ කියපු පෙර අනාවැකි ගැන මම කතා කරේ නෑ. අනාගතේ කතා කරන්නේ ඔබ දැන් මේ කියන නාවත් අනාගත වාක්‍ය ගැන. DSN 15 ගැන. DSN 15 අදටත් මම සමස්ත දේශපාලනයේ ඉන්න බහුතරයක් දෙනා අවශ්‍ය වෙලා තියෙනවා එහෙම කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියන එක මිනිස්සුන්ගේ ඔළුවට කාවත් ගන්න. ඔබ මාව මෙතන වීඩියෝ එකක් කරන්න අද ගෙනල්ලා වැඩසටහනක් කරනවා කියන එක ඇතුලේ මගේ අනාගත වාක්‍ය කොච්චර ජන විඥානය මිනිස්සුන්ගේ ඔළුවට කිඳා බැහැලා තියෙනවද කියන එක සක්සුදක්සේ මම ඔබ මේ සංවාස බවට කැඳවාගෙන ඉන්නේ හැමෝම හොයනවා රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් කාටද කියලා. ඒ අතරේ ඔබ යෝජනා කරනවා මෙන්න දියසෙන් පහළ වෙනවා. ඔහු රට සොරපුරයක් කරනවා. මම අද නෙමෙයිනේ ඩිල්සා නියෝජන කිව්වේ. මේ අවස්ථාව ජනාධිපතිවරණයක් ගැන කතා බහ උඩට අවිලා තියෙන අවස්ථාව. ඒ නිසා ඊළඟ නායකයා තෝරගන්න හැමෝම හේතු හොයන අවස්ථාව. හේතු හොයන අවස්ථාවේදී ඔබ හොයන්න ඕනේ දියසෙන් පහළ වීමට වඩා දියසෙන් කෙනෙක් මේ වෙනකොට ඉතිරිපත් වෙලා නැහැ. ඔබ හොයන්න තිබ්බා දියසෙන් එනවනම් එන්න ඉඩ දෙමු අපි. ඒ නිසා තමයි ඔබ මේ දියසෙන් එනවා කියලා කියන ඔබ අරන් එන්නේ. හරි අනගාරික ධර්ම දියසෙන් කියන මම නෙමෙයි. නෑ දියසෙන් එනවා කියන ඔබ අරන් ආව. බොහොම ස්තුතියි. මම කිව්වේ එහෙම තමයි. ඔව්. එතකොට අනගාරික ධර්මපාලතුමා කියනවා උපන් ගෙහිම දියසෙන්ලව මරන්න එපා කියලා. එතකොට ලංකාවේ දේශපාලකයන්ටත් අවශ්‍ය වෙන්නේ උපන් ගෙහිම දියසෙන්ලව මරන්න. හේතුව අපේ රටේ තියෙන දේශපාලනයේ විසින් ඒක බිත්තරය. ඒ බිත්තරේ ඇතුලේ දැනුවත් හෝ නොදැනුවත් අපි හැමෝම හිර වෙලා ඉන්නවා. ඒක ඇතුලේ ඒගොල්ලෝ විසින් පාලනය කරන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක ඇතුලේ ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් නැහැ. එතකොට ඒ වැඩපිළිවෙලක් නැති වුනහම ඔවුන් හැමතිස්සෙම එක කතා කියලා ජනතාවගේ ඡන්ද ටික දිනා ගන්නවා. එතකොට අපි ඔබගේ වයස මම දන්නේ නැහැ. මම අවුරුදු 40 ගානක් වෙනවා මේ අවුරුදු 40 ගානම මම මේ රට දියුණු වෙනකල් බලාගෙන හිටපු කෙනෙක්. මම හරි ආසාවෙන් හිටියා මගේ රට සංවර්ධිත රටක් කියන්නේ. දැන් ඒක අපිට පුළුවන් වෙයි ඉස්සරහට. අනිවාර්යයෙන්ම. දියසෙන් එනවනේ. දියසෙන් එන්න ඕනේ. ඒ දියසෙන් මෙයා නෙමෙයිද? දේශාන උත්සාහ කරන්නේ මායිමයයි අතර ගැටුමක් හදන්න නම් ඒකට මම කැමති නෑ. නෑ ගැටුමක් හදන්න නෙමෙයි. හැබැයි ඔබ රොහු කියන ඔහු දියසෙන් කියලා ඔබ කියනවා දියසෙන් එනවා කියලා. දැන් එතකොට අතිශය සාධාරණව මේ මැද්දේ ඉඳන් ඉන්න මට හිතෙනවා මේ කියන දියසෙන්ද මේ නැත්තම් මේ කියන දියසෙන් නොවන වෙන දියසෙන් කෙනෙක් ගැනද ඔබ කියන්නේ? මේ දෙන්නෙක්ද මේ එක්කෙනෙක්ද? නෑ මම කියන්නේ දියසෙන් කියලා කියන පුද්ගලයා ඉස්සල්ලා තමන් නැගිටින්න ඕනේ. තමන්ගේ මනසින් සක්මත් වෙන්න ඕනේ. උත්සාහය උනන්දුව කැපීම අදිස්ථානයේ ධෛර්යය තියෙන මිනිස්සෙක් වෙන්න ඕනේ. ඒක ඇතුලෙන් එයා මැජික් කාරයක් වෙන්නේ නැහැ. එයා වැඩකාරයක් වෙන්න ඕනේ. ඒ වැඩකාරයා විසින් යම් හැම ශේෂ්ත්‍රයක් ගැනම බුද්ධියක් කියන එක තියෙන්න ඕනේ. ඒ බුද්ධිය ඇතුලෙන් මේ රට මෙහෙවන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට කොන්ද කෙලින් තියෙන්න ඕනේ. කොන්ද පණ තියෙන්න ඕනේ. ධෛර්යවන්ත වෙන්න ඕනේ. එතකොට කෙලින් තීරණ ගැනීම හැකියාවක් තියෙනවා. මේ ඔක්කොම ගුණාංග සමග ගැළපෙන දියසෙන් කවුද? අපිට අවසර දෙන්න කෙටි විරාමයකට. මේ විරාමයෙන් පස්සේ අපි නැවත මුණ ගැහෙමු. තවදුරටත් කතා කරන්න. ඒ අතරේ අපි ඔබට ආරාධනා කරනවා. ඔයා හිතන දියසෙන් කවුද? එන්නේ net fm බැලුම්ගල Facebook පිටුවට ඇවිත් comment කරන්න. රටේ ප්‍රශ්න විසඳන්න දියසෙන්ට පුළුවන්ද? දියසෙන් බලය කාළඟද? අද අපි 5යි 5 unlimited කණපිට සංවාද සභාවේ මේ කතා කරමින් ඉන්නේ. ඒ ගැන එක පැත්තකින් අපිත් එක්ක ඉන්නවා වික්‍රමාරච්චි වෙද මහත්මයා. අනිත් පැත්තෙන් අපිත් එක්ක ඉන්නවා මම දියසෙන්යයි කියන රුවන්දහනායක මහත්මයා. දැන් කලින් අඩපැයේදී ඔබ කිව්වා ඔබ තමයි දියසෙන් කියලා ඔබේ අර්ථ දැක්වීමට අනුව. ඒක ඔප්පු කිරීම සඳහා ඔබ ඉදිරිපත් කරන සාක්ෂි විමසා බලන්න කියලාත් ඔබ යෝජනා කළා. ඒ සාක්ෂි මොනවද කියලා දැකගන්න මම තාම කැමැත්තෙන් ඉන්නවා.
මොනවද ඒ සාක්ෂි? දේශන් මහත්මයා, වික්‍රමරාජේද මහත්මයාත් දේශෙන් සංකල්පය ගැන කතා කරනවා. එතුමා අලුත් අදහසක්, අලුත් නිර්මාණයක් අපේ රටට ගේන්න උත්සාහ කරනවා. නිර්මාණයක් අලුත් නායකයෙක් බිහි කරන්න. නිර්මාණයක් නෙමෙයි, අලුත් නායකයෙක් අපේ රටට. අපිට අවශ්‍ය කරන නායකයා අපේ රට. ඒ කියන නායකයා ඔබද? ඒ කියන නායකත්වයේ ලක්ෂණ දේශෙන් විශ්වක්ති බලය කියන්නේ හැඩි දැඩි පෞරුෂයකින් මනා දේහධාරී චරිතයක් වෙන්න ඕනේ නැහැ. දේශෙන් විශ්වශක්ති බලය කියන්නේ මනස දියුණු කරපු ආධ්‍යාත්මික බලවේගයක්. දැන් ඒක ඔබ ළඟ තියෙනවනේ. තියෙනවා. ඔව්. මම ඉන්නේ සාක්ෂි. ඔව්. සාක්ෂි මම ඉදිරිපත් කරනවා. ඒ ආධ්‍යාත්මික බලවේගයෙන් තමයි පුජ්‍යලයා මනසින් මොළෙන් අපේ රටේ තිබ්බ රාවණා යුගය. අපේ රටේ රාවණ රජුරු හිටියා. රාවණ රජුරු අහසින් ගියා. ගුවන්ගත වුණා. දඬු මොණරෙන් ලෝක වටේ ගියා. කවුද කියන්නේ? ඉතිහාසයේ අපි කියවන ඉතිහාසයක් තියෙනවා. ලිඛිත සාක්ෂි තාම තියෙනවද නැද්ද කියන්නේ? ඔව්, රාවණා පිළිබඳ ලිඛිත සාක්ෂි මා දන්නා තරමින් තාම හොයාගෙන නැහැ. නෑ, නමුත් අපේ ජනවහරේ තියෙනවා රාවණා කෙනෙක් හිටියේ කියලා. ඒතකොට මේ රාවණා සංකල්පය එන්නේ ජනවහරේ තියෙන තව බොහෝ කතා තියෙනවා. තියෙනවා. මේ සංකල්ප එන්නේ මේ විශේෂක්ති බලයත් එක්කනේ. ඒතකොට රාවණ රජුරෝ අපේ රට පාලනය කරා කියන්නේ මේ විශේෂක්ති බලයත් එක්ක. ඒතකොට ඒ කාලේ දියුණු රටක්, ලෝකෙම දියුණු රටක් කියනවා ලංකාව. ඒතර ඒ තාක්ෂණයත් එක්ක තමයි ඉතිහාසයේ හිටපු රාජ්‍ය නායකයෝ, රජවරු මේ මෙච්චර විශ්මයජනක දේවල් අද නටබුන් වලට අපිට ඉතුරු කළ දෙල් තියෙන්නේ. අද අපේ රට රාවණා රජු කලා කියන නටබුන් මුකුත් තාම හම්බ වෙලා නැහැ. නැහැ. අපි ගත්ත සීගිරිය කාගෙද කියන්න දන්නේ නැහැ. නමුත් සීගිරිය කියන්නේ විශ්මිත නිර්මාණයක්. කාශ්‍යප රජුරෝ තමයි හැදුවේ කියලා අපි දන්නා ඉතිහාසයේ ලියලා තියෙනවා. නමුත් ඊට එහා ඉතිහාසයක් එතන තියෙනවා කියන එක කියනවා. නමුත් අපි එතනින් බැහැරව ගියාම අපේ රටේ තිබිච්ච මේ ඔබ කියන්නේ කාශ්‍යප රජුරෝ නෙමෙයි සීගිරිය හැදුවේ. සීගිරිය කාශ්‍යප රජුරෝ හැදුවා කියන එක අපිට ලිඛිත සාක්ෂියක් තියෙනවා. නමුත් ඊට එහා ගියපු සැඟවුණු ඉතිහාසයක් ඒක හංගල තියෙනවා කියන එක සීගිරියේ දැනට සොයනවනේ. අපිට අවශ්‍ය වෙන දිලිෂන් මහත්මයා, ඒ ඉතිහාසය සහ ඒ විශ්මයජනක ක්‍රියාවන් තිබුණ යුගයක් අපේ රටේ තියෙනවා. නමුත් ඒත් මම තාම ඉල්ලපු සාක්ෂි තාම ඔබ ඉදිරිපත් කළේ නැහැ. හරි, මගේ ඊළඟ ප්‍රශ්නෙට මම යනවා. මොකද මට මම එකතන නතර වෙලා ඉන්න අකමැති නිසා. දැන් ඔය තියෙන බලයෙන් මේ දක්වා දැන් ඔබට වයස කීයද? ඇහුවට කමක් නැද්ද? ඔව්, මට 35යි. හරි. මේ අවුරුදු 35 දී මොනවද ඔබ කළේ රට වෙනුවෙන්? රට වෙනුවෙන් මට දෙයක් කරන්න තමයි මම ඉදිරියට ආවේ. මොකද දියසෙන් කියන සංකල්පය සහ චරිතයට වික්‍රමාරච්චේද මහත්මයාටත් මටත් අභියෝගයක්. මේ චරිත බිහි වෙන්න දෙන්නේ අපේ රටේ. අපේ ලංකාවේ දේශපාලනය තුළ මෙවැනි බිහි වෙන චරිත අනගාරික ධර්මපාලතුමා කියන තිඹිරිගෙයිදීම දියසෙන්ල මරලා දාන කළු සුද්ධ පරම්පරාවක් මේක බිහි කරලා තියෙනවා නම් මෙවැනි ප්‍රබල චරිතවලට හරි අපි ප්‍රබලයි කියනව නෙමෙයි, මේ දියසෙන් සංකල්පයත් එක්ක ඉදිරියට එන චරිතවලට බිහි වෙන්න දෙන්නේ නැහැ. හැබැයි තව කෙනෙක්ට පුළුවන් නම් දියසෙන්ව මරලා දාන්න. දියසෙන් නෙමෙයිනේ පොර. හැබැයි ඒ මරා දමන අනිත් සාහසික කියන්නේ පොර. මම එතෙන්ට එනවා. දියසෙන් විශේෂක්ති බලයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒ මේ දියසෙන් විශේෂක්ති බලය කියන්නේ මේ සෝබාදහමේ තියෙන බලවේගය. මේ සෝබාදහමෙන් අපේ රටට සුනාමි ආවා. අපේ රටට ගම්වතුර පීඩාවන් එනවා. අපේ රටට සුලිකුණාටු එනවා. දීසෙන් විශේෂක්ති බලයට යම් මොහොතක අභියෝගයක් කරන්න හැදුවොත් ඒ අභියෝගය කරන්න හදන සැනින්ම සබාධහම කම්පා වෙනවා. සබාධහම කැළඹෙනවා. සබාධහම කැළඹීම තුළින් ඒ සබාධහම කැළඹෙනවා කියන එක මේ සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ඕනේ. විනාඩි 5න් 2කින් සබාධහම කැළඹෙනවා. ඕකත් කියන්න පුළුවන්. දැන් පහෝගේ දවස්වලත් ජල ගැලීම් ඇතැම් ප්‍රදේශවල සිද්ධ වුණා. ජීවිත හානි සිද්ධ වුණා. දැන් කාට හරි ගලපලා කියන්න පුළුවන් මේ ජල ගැලීම් ඇති වුණේ නේ මහවැසි අද හැලුණේ දියසෙන් විශ්ව ශක්ති බලයට එරෙහිව යන්න දරපු උත්සාහය නිසා. එහෙම නැත්නම් රාවණා බලයට එරෙහිව යන්න දරපු උත්සාහය නිසා. එහෙම නැත්නම් රුවන් දහනායක මහත්මයාට එරෙහිව යන්න දරපු උත්සාහය නිසා. කාට හරි ඕක කියන්න පුළුවන්. ඒක කියමනක්නේ. කියමනක්. හරි. මම අහන්නේ කියමනකින් එහාට ගිය සාක්ෂි මොනවද? ඇත්ත මොකක්ද? ඔබ මොනවද කරලා තියෙන්නේ? මම දැන් ඉදිරියට එන්නේ මේ පමණ කාලයක් අවුරුදු 35ක් සැඟවිලා අධ්‍යයනය කරා. අපි මම භාවනා කරා බෞද්ධ ඉතිහාසයේ මේ දියසෙන් සංකල්පයේ තියෙන කොතනද කියලා කල්පනා කරා. මේ අපේ රටේ ප්‍රධානමාගම ඔබ බෞද්ධයෙක්. මම සැබෑ බෞද්ධයෙක්. දියසෙන් කියන්නේත් ඒ කියන්නේ බෞද්ධයෙක්. දියසෙන් බිහි වෙන්නේ බෞද්ධ සංකල්පයත් එක්ක. දියසෙන් බෞද්ධයෙක්. දියසෙන් බෞද්ධයෙක්. දියසෙන් කියන්නේ සිංහල ජාතියෙන් බිහි වෙන නායකයෙක්. සිංහල භාෂාවෙන් බුද්ධාගමෙන් තමයි දියසෙන් බිහි වෙන්නේ. වෙනත් ආගමික මතවාද මේ සම්බන්ධයෙන් තියෙන අදහස් මම දන්නේ. නමුත් දියසෙන් සංකල්පයත් එක්ක එනකොට
යුරෝපීය ආතර් කියන රජු දැන් නින්දේ ඉන්නේ. එයා දියසෙන් විදියට මේ මේ මතයට අදහස් මේ සමගාමීව එයා නින්දෙන් අවදි වෙලා. දියසෙන් බෞද්ධ සංකල්පය නේ නේ. දියසෙන් කියන්නේ බෞද්ධ පූර්ණ බෞද්ධ සංකල්පය. දියසෙන් අත්තාහි අත්තනෝ නාතෝ කොහිනාතෝ පරෝසි අත්තනාමේත සුදත්තේන. මට ඉතිරි පදේ සමා වෙන්න මතක නැහැ. නමුත් මේ ධර්ම වාක්‍යයේ යම් තැන් උච්චාරණය කිරීම වැරදුනා නම් ඒකත් මට සමා වෙන්න. නමුත් මේකේ සරල සිංහල තේරුම තමාගේ හිසට තමා අතමේ සෙවණැල්ල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තව කෙනෙක් පිටකොට ඉන්න එපා, තමාම පිටකොට ඉන්න. දැන් මේ දියසෙන් කෙනෙක් කෙනකම් බලන් ඉන්න නම් බෞද්ධ බෞද්ධ ඉගැන්වීම මේ දෙක පරස්පරයි. ඒක හරි. නමුත් මේක මේ මේ දියසෙන් සංකල්පය කියන්නේ අපේ රටේ තියෙන ආධ්‍යාත්මික වශයෙන් මේ පීවරෙන් පීවරට යන සිස්ටම් එකක්. මේක මේක මේ මෙඩිටේෂන් එක මේ බෞද්ධ භාවනාවෙන් අපි ඉදිරියට යන්න ඕනේ. දැන් බෞද්ධ භාවනාවේ තියෙනවා සම 40 කර්මස්ථාන කියලා. ඒකේ සම 40 කර්මස්ථාන වලින් පැහැදිලි කරනවා මූලික වශයෙන්ම දස කසින කියලා, කසින භාවනා 10ක්. ඒතර මේකෙන් කියනවා මේ බෞද්ධාගමේ බෞද්ධ භාවනාවෙන් අධ්‍යයනය කරලා මම ගත්ත දෙයක්. මේ මේ මේක කියනවා පටවිකසින, ආපෝකසින, තේජෝකසින, වායෝ සමා වෙන. නැවත මම මතක් කරනවා මේක ධර්ම සාකච්ඡාවක් නෙමෙයි. ඔව් මම කියන්නේ මේ දේශපාලනයට එන්න දැන් අපේ රටේ මූලික වශයෙන්ම දේශපාලනයට මූලික වෙන්නේ බුද්ධාගම, බෞද්ධ සංස්කෘතිය, ආගම. මේ මේක තමයි ඊළඟට දීසෙන් සංකල්පය. මේක තමයි මාකටින් එක. මේ මාකටින් එකෙන් දීසෙන් බිහි වෙනවා කිව්ව ගමන් මේ අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ. මගේ ප්‍රශ්නේ ඔබ සතුයයි කියන දීසෙන් බලයෙන් මේ දක්වා ඔබ මොනවද කළේ? දැනට මගේ ජීවිතේ මම දීසෙන් විශ්වශක්ති බලයෙන් ආරක්ෂා කරගෙන තියෙනවා. මේ දීසෙන් විශ්වශක්ති බලයෙන් මම විශ්වශක්ති බලය අධ්‍යයනය කරේ. එතනදී මගේ ජීවිතයේ යම් යම් අවදානම් තත්ත්වයන් වලට ලක් වෙච්ච වෙලාවවලදී මම බැලුවා මම බේරුණේ, මම ගැලවුණේ මේ වගේ මම බේරුණේ කොහොමද? ඒක තමයි විශ්වශක්ති බලය. අනිත් අයට කළ නොහැකි දෙයක් වෙන්න එපැයි ඔය බලය. ඔව්. අනිත් අයට ස්පර්ශ කළ නොහැකි දෙයක් වෙන්න එපැයි. එහෙම අනිත් අයට ස්පර්ශ කරන්න බැරි ඔබට ස්පර්ශ කළ හැකි දේවල් මොනවද? අනිත් අයට පේන්නේ නැති ඔබට පේන දේවල් මොනවද? අනිත් අයට ඇහෙන්නේ නැති ඔබට ඇහෙන දේවල්, අනිත් අයට දැනෙන්නේ නැති ඔබට දැනෙන දේවල්, අනිත් අයට කරන්න බැරි ඔබට කරන්න පුළුවන් දේවල් මොනවද? ඔව්. දැන් ඔය ඔබතුමා කියන ඔය කරුණු ටිකම මේ දීසෙන් විශ්වශක්ති බලය තුළ තියෙනවා. මම නැවතත් අර බෞද්ධාගම පැත්තට හැරෙනවා. මේක දේශපාලන මේ ආගමික සාකච්ඡාවක් නෙමෙයි. නමුත් බුද්ධාගමේ තියෙනවා ආනාපාන සති. ඒ කියන්නේ හුස්ම ගන්න විදිය කොහොමද කරන්න කියන එක මේක භාවනාවක් විදිහට කරන්න කියනවා. එතකොට මේ විශ්වයේ මේ සුළඟ කියන එක නිරන්තරයෙන්ම ක්‍රියාත්මකයි නේද? සුළඟ. එතකොට මේ සුළඟ අපිට අවශ්‍ය හුස්ම ගන්න, හුස්ම පිට කරන්න. එතකොට මේ සුළඟ කියන බලවේගය හුළං මේ සුලි සුළඟක් ආවොත් විතරයි අපිට හුළඟ කියන ගැන මේ හිතන්න වෙන්නේ. අනිත් වෙලාවට අපිට හුළඟ අදාළ නැහැ. නමුත් මේ හුස්ම ගන්න ඔක්සිජන් ටික හරියට නිෂ්පාදනය වෙන්න මේ හුළඟ අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ සුළඟ කියන එක තමයි දියසෙන ශක්ති බලය හඳුනා ගන්න තියෙන ප්‍රධානතම ප්‍රබලතම සාධකය. මෙතනින් අපේ පිටිපස්සේ තියෙන මහා සාගරය. මේ සාගරයේ දිහා බැලුවම මේ සාගරයේ ජලය තියෙනවා, මේකේ රැලි එනවා, එච්චරයි පේන්නේ. නමුත් මේක ඇතුලේ සැඟවිච්ච බලවේගයක් තියෙනවා. ඒතර ඒ සැඟවුණු දේ, ඒ සැඟවීමු පණිවිඩය තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ දැන් ඔබේ පණිවිඩය තේරුම් අරන් දින්නේ, තේරුම් අරන් ඉන්නේ. ඒ තේරුම් ගැනීම තුළ කරපු දේ අපිට පේන, අපිට ඇහෙන, අපිට දැනෙන භාෂාවෙන් කියන්නකෝ. ඔව්. මෙහෙමයි දීජන් මහත්මයා. දැන් මම ඒක සාක්ෂි සහිතව දීසෙන් විශේෂක්ති බලයේ මාතුල තියෙනවා කියන එක පෙන්නන්න ඕනේ. දැන් අපිට බැලුව බැලමට මෙතන දීසෙන් විශේෂක්ති බලය පෙන්නන්න නැහැනේ. මටවත් වික්‍රමාරච්චි මහත්මයාට නැහැ. අපි සාකච්ඡාවක් විතරයි කරන්නේ. ඒතර මේක අපිට මේ මේ පීවි ඇහැට පේන්නේ නැති දෙයක්. මේ 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 මාසෙසට පේන්නේ නැහැ. අපි මේක බලන්න ඕනේ මනසින්. අර ආලෝකය, මේ ආලෝකයේ තිබ්බට මේ ආලෝකයේ දැන් මේ මේ තියෙන ලයිට් එකේ මේ මේ රිදම් එකක් නැහනේ. පත් වෙනව විතරයි. ලයිට් එක පත් වෙලා තියෙනවා. නමුත් මේ ලයිට් එකේ අපිට නොපෙනෙන රිදම් එකක් තියෙනවනේ. එතකොට අපි බලන්න ඕනේ පහනක් දැල්ලුවොත් මේ පහන පත් වෙනවනේ. මේ පහනේ රිදම් එකක් තියෙනවා. මේ හුළඟේ මේ හුළං යනවා. මේ මේ මේක ඇතුලෙත්, මේ AC එක ඇතුලෙත් වාතාශ්‍රය තියෙනවා. ඒකෙත් අපිට පුළුවන් රිදම් එකක්. එතකොට මේ නොපෙනෙන බලවේගයක් විශ්ව ශක්තිය තුලින් අපිට දෙනවා. ඒ විශ්ව ශක්ති බලයෙන් පුළුවන් මේ රට පාලනය වෙන්නේ තනිකර සබදාමි රට නෙමෙයි ලෝකෙම. හරි. ඒකෙන් ඔබ කරලා තියෙන දේ මොකක්ද? ඔව්. මේ අපිට දැනට මම අපේ රටට කරලා තියෙන දේ කියන එක මේ 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 කියන්නේ මම මේ රටට කරලා තියෙන දේ කියන එක මේ මට සාක්ෂි සහිතව මම දැනට මුකුත් කරලා නැහැ. මම මේ දියසෙන් විශ්වශක්ති බලය කරලා නැහැ. නමුත් දියසෙන් විශ්වශක්ති බල වේගය මම හඳුනාගෙන තියෙනවා. මම ඒ දේ තුලින් අපේ රටට අපේ රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, මේ මේ කැබිනට් එක හෝ මේ රජය
මේ දේ අවබෝධ කරගෙන මේ දියසෙන් විශක්ති බලයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් නම් අපිට ජාත්‍යන්තරයට යන්න පුළුවන්. හරි අපි ඒක කරලා නැති. හැබැයි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලා කතා කරමු. වේද මාත්මයා දැන් මේ ඔබ යෝජනා කරන සංකල්පය ඇතුළේ දැන් ඔබ ජනාධිපතිවරුන්ටත් ඉදිරිපත් වෙන බලාපොරොත්තුවක් තියෙනවා කියලා කිව්වනේ 2026 2030 අතර. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒවට උත්තර තියෙනවද? ඔව්. මහා ණය කන්දක අපි යට වෙලා ඉන්නවා. ඔව්. කොහොමද ඔබ ගෙවන්නේ? දෙල්සන් මං ආසයිවා මගෙන් ඔක අහපු එක ගැන ස්තුතිවන්ත වෙනවා. මං ඉල්ලනවා අපේ ලංකාවේ හැම දේශපාලන මහත්තයෙක්වම ගෙන්නලා ඒගොල්ලොන්ගේ මේ ජනාධිපතිවරණය 2024 ඉල්ලනවා. පුළුවන් නම් ඒක අහන්න. නෑ අපි අහනවා. අපි අහනවා. ඔව් අපි අහනවා. අපි වෙන්නේ. දැන් ඔබ ඉල්ලනවා කියපු නිසා ඔබට උත්හනවා. මගෙන් අහපු හින්දා මං කියන්නම්. අපි නිෂ්පාදන ආර්ථිකයක් මේ රටේ ගොඩනගන්න. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගුවොත් අපිට පුළුවන් කමක් ලැබෙනවා ලංකාවේ ණය ගෙවන්න. ණය ගන්නවා කියන්නේ අපි ණයකාරයෝ වෙනවා. ණය ගන්නේ නැතුව ලංකාව ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගන්න හැකියාවක් ලැබුණොත් හැකි අනිවාර්යයෙන්ම. ඒ නිෂ්පාදන ආර්ථිකය ඇතුලෙන් අපනයන වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ අපනයන වර්ධනය කර ගැනීම තුලින් අපිට ලැබෙන්නේ ඩොලර්. ඒ ඩොලර් ආදායම වර්ධනය කර ගැනීම හරහා අපිට පුළුවන් කමක් ලැබෙනවා ණය ගෙවන්න. يعني දියසෙන්ට උනත් ඩොලර් නැතුව රට ගොඩ දාන්න බෑ. දෙල්සන් අන්න එතන තමයි මේ අපේ රටේ මිනිස්සුන්ට වැරදිච්ච තැන. මං කියන්නේ මං මෙතුමා කිව්ව කතාවක් එක පොඩ්ඩක් ඇවිල්ලා යන්නම් මට සමා වෙන්න ඕනේ. මෙතුමයි දැන් කියනවා ආතර රජුරුවන්ගේ සංකල්පයක් තියෙනවා කියලා කිව්වා. ඇත්ත කතාව ගත්තොත් මේක බෞද්ධ සංකල්පයක් කියලා මෙතුමා කිව්වා. මේක බෞද්ධ සංකල්පයක් නෙමෙයි. මේක අල් කුරානයේ තියෙන දියසෙන් සංකල්ප. දියසෙන් සංකල්පේ කුරානෙත් තියෙනවා. හැබැයි දියසෙන් කියන නම නෙමෙයි තියෙන්නේ. මේක බයිබලෙත් තියෙනවා. හැබැයි දියසෙන් කියන නම නෙමෙයි තියෙන්නේ. මේක ත්‍රිපිටකෙත් සඳහන් වෙනවා. හැබැයි දියසෙන් කියන සංකල්පෙ නෙමෙයි තියෙන්නේ. මේක ගත්තාම ලෝකේ අනිත් රටවල් වලට ගියාම ජර්මනියෙත් සඳහන් වෙනවා. ඒක රජ කෙනෙක් කියන ඒ රජුරෝ නැවතරක් බිහි වෙලා ඒ රට ස්ථයි කරයි කියලා. එංගලන්තේ අදටත් බලාපොරොත්තු වෙන ආතර් රජුරෝ ඉපදෙනකම්. එතකොට මේක ලෝකේ තියෙන හැම මිනිස්සෙක්ම මුළු ලෝකෙම බලාගෙන ඉන්න පුද්ගලයෙක්. අර ඕන මිනිස්සෙක් තමන්ට ස්පර්ශ කළ නොහැකි සුන්දර ලෝකයක් දකින්න ආසයිනේ. අපි හින්දි චිත්‍රපටයකට ගොඩක් ආකර්ෂණීය වෙන්නේ ආශක්ත වෙන්නේ ඒ හින්දානේ. අපිට ස්පර්ශ කළ නොහැකි අපි ස්පර්ශ නොකරන සුන්දරත්වයක් චිත්‍රපටිය ඇතුලේ මමන හින්දානේ. මේ දියසෙන් කියලා කියන්නේත් එහෙම සංකල්පයක් කියලා මම යෝජනා කරනවා. අපිට ස්පර්ශ කරන්න බෑ. වෙනකම් බලන් ඉන්න. දිල්සාන්. අන්න ඒක තමයි අපිට වැරදිච්ච තැන. ඔයා අපි වෙනකල් බලාගෙන ඉන්නවා. අපි අවුරුදු ගාණක් කරේ මේ රට කවුරු හරි ඇවිල්ලා දිනු කරයි කියලා බලාගෙන ඉන්නේ. අපෙන් වෙන්න ඕනේ මම මගේ අනාගත වාක්‍ය දියසෙන් කෙනෙක් මේ රට බිහි කරනවා කියන එක ඇතුළෙම මං අනිත් පැත්තට මගෙන් එදා නිවේදකයක් ඇහුවාම කවුද දියසෙන් කියලා මම කිව්ව එක තමයි ඕගොල්ලන්ට දියසෙන් වෙන්න පුළුවන් කියන එක. හරි. එතකොට මෙතුමට දියසෙන් වෙන්න පුළුවන්. ඔබටත් මටත් අපි ඕන කෙනෙක්ට දියසෙන් වෙන්න පුළුවන්. ඒ දියසෙන් වෙනවා කියන එක ඇතුළේ තියෙන දේසාන් දැන් අපි විහිළු කරනවා. දැන් ඔබ දන්න ඇති ජනවාරි මාසේ ආවා බුදු කෙනෙක්. අපි විහිළු කරා, විහිළුවට ගත්තා. නමුත් අපේ රටේ හරි කාට හරි කියන්න පුළුවන්ද මෙයා බුදු කෙනෙක් නෙමෙයි කියලා. මේ කතා කරන්නේ විශ්වබුද්ධ ගැනද අවලෝකිතේශ්වර? අවලෝකිතේශ්වර. එයා ඇවිල්ලා බුදුන් කියලා කියනවනේ. ඒකට මම කියන්නේ එයා බුදුන් කියන එක නෙමෙයි. හරි, ඒ සංකල්පේ එයා මට කතා කරන්නේ බරගානකට කලින් අවුරුදු සමයි. එතකොට මේ දිල්සම් හරි නේද? දෙල්සන් එතකොට ඒ බුදුහාමුදුර කෙනෙක් දැන් කවුහරි ඇවිල්ලා මමයි බුදුන් කිව්වහම අද අපි ජෝක් එකකට ගන්නවා. කවුහරි රහත් වෙලා කියලා කිව්වොත් අපි ජෝක් එකකට ගන්නවා. හැබැයි ඒ දැන් ඒ පුද්ගලයා බුදු කෙනෙක්ද නැත්නම් රහත් වෙලාද කියලා බලන්න අපි කවුරුවත් උත්සාහ කරන්නේ නැහැනේ. එතකොට වැරද්ද තියෙන්නේ අපේ. අපි ඉස්සලා උත්සාහ කරන්න ඕනේ මෙයා ඇත්තටම දැන් මෙතුම දියසෙන් කියනකොට අපි උත්සාහ කරන්න ඕනේ මෙතුම ජෝක් එකකට ගන්න නෙමෙයි. අංක එකට බලන්න රයිට්. මෙයා දියසෙන් නම් ඔබතුමා හොඳ ප්‍රශ්නයක් අහුවා. ඔබතුමා මොනවාද මෙච්චර කල් කරලා තියෙන්නේ? අපි අන්න එතනට එන්නවා. ඒකට මිනිහෙක් විදිහට අපිට මේ රට වෙනුවෙන් මොනවද කරන්න පුළුවා? ඒ දේ අපි ඉස්සලා කරනවා. අපි ඒ දේ කරනකොට අපි හැමෝම එකතු වෙලා
අපි ඒ දේ කරනකොට මෙන්න මේ අපි හැමෝම එක්කව වෙලා මේ රට වෙනුවෙන් දෙයක් කරනකොට ඒ රට ඇතුලේ නියම පාලකයා අපි හැමෝගෙම උඩට මතේ. හැබැයි ආයිත් දැන් ඔබ ඔය කියන පන්නේ අනාගත වාක්‍යයන්ගෙන් රට සහ රටවැසියා තල්ලු කරන්නේ හැම තනියෙන් කකුල් දෙකෙන් හිට ගන්න නෙමෙයිනේ. කවුරු හරි ඇවිල්ලා අපිව බේර ගන්නකම් බලාගෙන ඉන්න. ලිල්සන් මෙහෙමයි. මේක ලංකාව. අපේ ලංකාවේ දරිද්‍රතාවය කීයද? අපේ ලංකාවේ ඔබත් දන්නවා ඔබ මාධ්‍යවේදියෙක් කීයද? හැම පාලකයෙක්ම පත්වීමත් එක්ක අපේ මිනිස්සු මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ආධාර. ඒකට ආධාර බලාපොරොත්තු වෙන මිනිස්සු කොට්ටාසයක් තමයි අපේ රටේ ඉන්නේ. ඒකට මේ මිනිස්සු බහුතරයක් 20ක් 30ක් විතර බලාගෙන ඉන්නේ ආණ්ඩුවෙන් සහන ආධාරයක් දෙනකම්. ආධාරයක් දෙනකම්. ඒකට ඒ පැත්තෙන් ඒක තියෙනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය කාර්යාලයක රාජ්‍ය ආයතනයකට ගියාම කීයෙන් කී දෙනාද රාජ්‍ය කාර්යාලේ වැඩ ටික කරන්නේ හරියට. එතකොට පෞද්ගලික අංශය කොහොමද තත්ත්වය? එතකොට අපි ওই දෙකම ගත්තාම අනිත් පැත්තෙන් ගත්තාම අපි දේශපාලකයන්ට බනිනවා අල්ලස් ගන්නවා කියලා. නමුත් අපේ ස්පිරිතාලේ ඇටෙන්ඩන්ට් හැමෝම නෙමෙයි. ඇටෙන්ඩන්ට් මහත්තයාගේ ඉඳලා අපි ගත්තොත් කුණුවදින මහත්තයා වෙනකල් ওই කී දෙනෙක් අල්ලස් ගන්නවා. දියසෙන් පහල වුණාම අල්ලස් නතර වෙනවා. මම එන්න. එතකොට ඒ හැම තැනකම සමස්තයක් විදිහට මේ හැම මිනිස්සෙක්ම යම් අර්බුදයකනේ තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ මේක ජරය ගොඩක් වෙලා තියෙනවා. ඒකට මේ ජරය ගොඩක් හදන්න නම් හරි පාලකෙක්. උදාහරණයක් ප්‍රින්සිපල් හොඳ වුණොත් ඉස්කෝලේ හරි විදිහට හැදෙනවා. හොඳ පාලකෙක් අවශ්‍ය බව ඇත්ත. ඉතින් අන්නේ ඒ හොඳ පාලකයා ඔබ යෝජනා කරනවා නම් දියසෙන් කියලා. ඒ දියසෙන් කියලා කියන්නේ අපි හොඳ පාලකයා මම කිව්වේ හොඳ පාලකෙක් බිහි වෙනවා 2024 24 න් පස්සේ 24 දී ඔහු කර්ලියට පැමිණේවි. ජනතාව ඔහුව වැළඳ ගන්න ගන්නේ. එතකොට ඒ වැළඳ ගන්න එකේදී මම කියන්නේ මම 2024 භාගයක් ගෙවිලා මම අනාගත වාක්‍ය කියනවා 2025 දී ඔහු පාර්ලිමේන්තුවට ආවි. 2025 දී 25 දී ඔහු පාර්ලිමේන්තුවට ආවි. 2024 දී ජනාධිපති වෙන්නේ. ජනාධිපතිවරණය ඒක දිල්සන් මං කිව්වේ ඒක මං නෙමෙයි දැන් මෙතුමා ජනාධිපතිකමට ඉල්ලනවා නම් ඒක මෙතුමාගේ රාජකාරිය දැන් මෙතුමලුන්නේ දියසේ එතකොට මෙතුමා මේක තීරණය කරන්නේ ඕ ජනාධිපතිවරණයට ඉල්ලනවාද මට ජනාධිපතිවරණයට මම අද උනත් ඉදිරිපත් වෙනවා මගේ දීසෙන් සංකල්පය අපේ රටේ ජනතාව පිළිගන්නවා නම් අපේ රටේ ජනතාව මට ඡන්දෙ දෙනවා නම් මම මේ රටේ ජනාධිපති එහෙමනම් ඔයගේ අමුත්තක් නැහැ මාව පිළිගන්නවා නම් මට ඡන්දෙ දෙනවා නම් මම කියනවා මම ජනාධිපති වෙනවා මම අද රට ජනාධිපති දියසෙන සංකල්පය අපේ රටේ ජනතාව මම පෙන්වන සාක්ෂි සහිතව පිළිගන්නවා නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජනාධිපති නාමික ජනාධිපති කෙනෙක් පමණයි ඒතොර මේ රටේ සැබෑ ජනාධිපති වෙන්නේ දියසෙන ඔබට පුළුවන් මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න මගේ නිෂ්පාදන කණ්ඩායම මට මෙන්න කවර හතරක් දුන්නා හරි දැන් අපිට පේන්නේ නැති දේවල් ඔබට පේන්නේ ඔබතුමාට පේන්නේ මේකේ තියෙන නම්බරයක් මේ කවරය ඇතුලේ මේ තියෙන නම්බරේ කියන්න පුළුවන්ද මම අනිත් එක පැත්තකින් තියෙනවා මේක දිල්ෂාන් මහත්මයා ඕක කියන්න නම් අපි ශාස්ත්‍ර කියන්න පුළුවන් වෙනවා නේ කො අංජනම් බලන්න පුළුවන් වෙනෝනේ දීසින් බලය කියන්නේ අංජනම් බලලා ශාස්ත්‍ර කියන එක නෙමෙයි දීසින් බලය කියන්නේ අපි මේ ප්‍රඥාවෙන් සරලව ඔබට බෑ මේ කවරේ ඇතුලේ තියෙන අංකය මොකක්ද කියලා කියන්න අපිට පේන්නේ නැහැ නේද දිල්ෂාන් මහත්මයාට? ඔව් පේන්නේ තිප්පේ. පේනවනම් මම කියවනවා. අපු දන්නවද කියලා නේ බලන්නේ. ඔව් දීසෙන් විශේෂ ශක්ති බලයෙන් ඕකේ ඇතුලේ තියෙන දේ අපිට බලන්න බෑ. බෑ. නමුත් දීසෙන් ඒක මේක අපි පැත්තකින් තියෙනවා. ඔව්. හරි. දීසෙන් විශේෂ ශක්ති බලය කියන්නේ මේ ප්‍රඥාවෙන් මනසින් දකින්න ඕනේ. ජනාධිපතිවරණයට ඉල්ලනවද? ජනාධිපතිවරණයට ඉල්ලන්න අදහසක් තියෙනවා. දැන් වික්‍රමරාජ මහත්මයා කිව්ව වගේ මේ ජනාධිපතිවරණයට ඉල්ලන්න අදහසක් තියෙනවා කිව්ව ගමන් ඊළඟට විපක්ෂ බය වේ, රජයේ බය වේ. ඒ කියන්නේ ඔබ ජනාධිපතිවරණයට ඉල්ලනවා කිව්වා. ඉල්ලුවත් කිව්වොත් මොකද මේ දීසෙන් සංකල්පය එකපාරටම රටෙන් මතුවෙලා හැබැයි මම මේ දීසෙන් සංකල්පයට වික්‍රමාරච්ච වේද මහත්මයා වගේ මම නොබියව ඉදිරිපත් වෙන්නේ විශේෂ ශක්ති බලය කියන එක අපි ළඟ තියෙනවා. දැන් අපේ රටේ අවුරුදු 30ක් තිබ්බා කුරුලි ත්‍රස්තවාදය. ඒ ත්‍රස්තවාදයේ ප්‍රධානියා නායකයා වේලුපිලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ ජලයේ තියලා වෙඩි තියෙනකොට දීසෙන්ට කියන්න පුළුවන් ආරයිට් මම තමයි එයා වතුරේ තියලා එයාට මේ ස්නයිපර් ෂොට් එකක් දීලා මැරුවේ කියන එක. එතකොට එතෙන්ට දීසෙන් බලයේද ආඥාව දුන්නේ අණ දුන්නේ යුධ හමුදාපතිතුමාද ජනාධිපතිතුමාද කවුද? නමුත් දීසෙන්ට කියන්න පුළුවන් දීසෙන් තමයි නන්දිකඩාල් කලපුවේ තියලා එයා මැරුවේ ඝාතනය කරේ.
එහෙම කියන්න පුළුවන්. එහෙනම් ඔබද ඒ අනුදුන්නේ? මම අනුදුන්න නම් ඉතින් ජනාධිපති කෙනෙක් උදාහරණපති කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක ඔබ කියන ඔබ දියසෙන්. ඒක තමයි. දියසෙන් මම දියසෙන්. හැබැයි අපේ රටේ දියසෙන් කියන මට කියන්න පුළුවන් මම තමයි නන්දිකඩ කල්පේ තියලා මේ ප්‍රභාකරන් ව ඝාතනය කළේ. ඒකම කියන්නේ. කියන්නේ මොකද ඊට පස්සේ මාව හිරේ දැම්ම මම දියසෙන් මේ ප්‍රභාකරන් මැරුවා කියලා. නමුත් මම කියන්නේ මම උදාහරණයක් විදිහට මම කියන්නේ මේ රටේ මේ දියසෙන් විශ්වක්ති බලය මේ දැනුත් මොනවද කරේ කියලා කියනහන දැනුත් මේ හුස්ම ගන්න මේ දියසෙන් විශ්වක්ති බලය තමයි මේ අපිට ජීවය දෙන්නේ. අපි හැමෝම හුස්ම ගන්නවා. එතකොට අපි හැමෝම ළඟ ඔය කියන බලය තියෙනවනේ. හුස්ම ගන්නවා. නමුත් මේ රටේ මේ 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 හුස්ම ගන්න අපිට පිරිසිදු වාතාවරණයක් තියෙන්න බෑ. අපිට මේ දිල්ලිවල ගිහින් හුස්ම ගන්න බෑනේ. අපි මාස් දෙක තුනක් දාලා වනේ දිල්ලිවල ගිහින් හුස්ම ගන්න. ඒත් හුස්ම ගන්නවා. නමුත් මේ දිශාන් මහත්මයා දියසෙන් විශේෂක්ති බලය කියන්නේ අපේ රටේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයේ මූලික වශයෙන් මේ දේශගුණයට බලපෑම් කරන හරි සරල ප්‍රශ්නයක්. මේවර ජනාධිපතිවරණයට අපි උපකල්පනය කරමු මේ අවුරුදු ජනාධිපතිවරණය තියෙනවා කියලා. රුවන් දහනායක නොහොත් දියසෙන් ඔබ ඉදිරිපත් වෙනවද තරඟ කරනවද නැද්ද? මම ඉදිරිපත් වෙන්නේ නැහැ. මම දියසෙන් විශේෂක්ති බලය හඳුනගෙන තියෙනවා. අපේ රටේ ඉන්න ප්‍රධාන දේශපාලන නායක මේ දියසෙන් විශේෂක්ති බලය තේරුම් ගන්න ඕනේ. තේරුම් අරන් අපේ සහයෝගය ඒගොල්ලෝ ලබා ගන්න ඕනේ. අපේ රටේ ඇයි තම කාගේවත් සහයෝගය ඉල්ලන්නේ? ඔබට පුළුවන් නේ ඉස්සරහට ඇවිල්ලා ඒ වගකීම බාර ගන්න. බාර ගන්න පුළුවන්. නමුත් මේ රටේ තියෙන දේශපාලන තන්ත්‍රයත් එක්ක මේ රටේ බලන්නකෝ ලංකාවේ බිහි අර ආර්ථික අර්බුදයේ වෙලාවේ නේ මේ රට බාර ගන්න කෙනෙක් හොයාගන්න නැති වුණා කියලා එවක ජනාධිපතිවරයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා. හරි. පස්සේ රනිල් වික්‍රමසිංහ දැන් ජනාධිපතිවරයා ඇවිල්ලා වගකීම බාරගත්තා කියලා කියනවා. ඉදිරිපත් වෙන තිබ්බ නත උසල මම බාර ගන්නම් මට දෙන්නකෝ කියලා. පිස්සේ පුටුවේ තියන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඔබ පිස්සේ පිස්සෙක් නෙමෙයි. නමුත් මේ අපි ඉදිරිපත් කරන අදහස අපේ රටේ පිළිගන්නේ නැහැ. මිනිස්සු අපේ මිනිස්සු ඇමරිකාවේ ඉන්න මිනිස්සු වගේ මේ බුද්ධියෙන් උසස් පිරිසක් නෙමෙයිනේ. අපේ මේ ගතානුගතික ප්‍රාථමික අදහස් වලින් ඉන්න පිරිසක් මේ බහුතරයක් ඉන්නේ. අපේ රටේ මිනිස්සු අලුතෙන් හිතන්න අලුත් නිර්මාණයක් දකින්න මේ මිනිස්සයා දෙන මේ මැසේජ් එක මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක් නෙමෙයි ඉන්නේ. අපි මේ අදහස ඉදිරිපත් කරාම එතකොට මේ මේක තහවුරු කරලා මේක පිළිගන්න මේ සාක්ෂි බලලා මේක පිළිගන්න තරම් උසස් මනසක් තියෙන මිනිස්සු ජනාධිපතිවරණයට තරඟ කරන්නේ නැහැ. දැන් ඔබ තරඟ කරන්නේත් නැහැ මේ අවුරුද්දේ තිබ්බොත් අදහස. මෙහෙම මට අදහසක් නැහැ තාම. ඒ කියන්නේ ඩිල්සන් මේ අවුරුද්දේ ජනාධිපතිවරණය තිබ්බොත් මට ගැන ආසාවක් නැහැ. මම කියන්නේ හරි මේ අවුරුද්දේ ජනාධිපතිවරණය තිබ්බොත් මට මෙච්චරයි ඕනේ. මේ රටේ ඔයාට මට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අපේ දරුවන්ට හොඳට ඉගෙනගෙන බය නැතුව රස්සාවකට යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අධ්‍යාපනයේ ක්‍රමවේදේ ඒ දරුවා ඉගෙනගෙන ඉවර වෙනකොට ඒ දරුවට රස්සාවක් කරන්න පුළුවන් විදිහ අධ්‍යාපන ක්‍රමවේදයක් වෙන්න. දියසෙන් පහළ වෙන වීම ආරම්භ වෙනවා නම් දැන් මුලින් කිව්වේ දියසෙන් පහළ වෙනවා කියලා. දැන් දියසෙන් පහළ වීම ආරම්භ වෙනවා 2024 කියලා කියන්නේ ඔබ. එහෙම කියනවා නම් ඔය ප්‍රශ්න වලට විසඳුම් ලැබීම ආරම්භ වෙනවානේ. ආරෙම්ම දිල්සාන් අපිට 2028 29 වෙනකොට මේ රට ලස්සන වෙලා තියෙයි. 2048 වෙනකන් ඉන්න ඕනේ නැහැ. එන්නේ ඒක තමයි මම කියන්නේ. වැඩ බැරි නම් ඒගොල්ලන්ට 2048 වෙනකන් ඉන්න වේවි. හැබැයි 2028 වෙනකන් කරන්න පුළුවන් දියසෙන්. 2048. ඔබ ඔය කියන්නේ වර්තමාන දේශපාලන ක්‍රමවේදයත් එක්ක. වර්තමාන දේශපාලන ක්‍රමවේදය ඇතුලේ කෝ හම්බ කරන්න. හරි. අපි හම්බ කර. හරි. ඒ කියන්නේ 2028 දී රට සුරකුරයක් වෙනවා නම් සුරකුරයක් වේවි. එහෙනම් මේ තියෙන දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න එපයි. අනිවාර්යයෙන් වෙනස්. ඒ වෙනස් වීමනේ ඔබ කියන්නේ යෝජනා කරන්නේ පටන් ගන්න 2024 න් කියලා. ඔව්. හරි. ඒක දේශපාලනික වෙනස්කමක් නෙවෙයි. ඒක ආරම්භ වෙන්නේ නැතිවරණේ කියන්නේ. මේක පටන් ගත්තේ 24 නෙමෙයි. 2019 ඉඳලම මේක වෙනස් වෙමින් පවතිනවා. මේ රටේ මිනිස්සු මේක දේශපාලනික වෙනසක් වෙන්න එපයි. අපි දේශපාලනික වෙනස අපි සරලව තේරුම් ගත්තොත් දේශපාලනේ බහුතරයක් මිනිස්සුන්ට එපා වීමෙන් පවතිනවා. බහුතරයක් මිනිස්සු මේ වෙනකොට හොඳ පාලකෙක් හොයමින් පවතිනවා. ඔබ පරීක්ෂණයක් කරලා බලන්න බහුතරයක් මිනිස්සු කියන්නේ අලුත් අපේක්ෂකයෙක් ඕනේ. හරි. අපි ඒ අලුත් අපේක්ෂකයා කවුද කියලා කතා කරමු. අවසර දෙන්න කෙටි විරාමයකට. මේ විරාමෙන් පස්සේ අපි නැවත ඉක්මනින් මුණ ගැහෙනවා. මම නැවත ඔබට මතක් කරනවා එන්න net FM බැලුම්ගල Facebook පිටුවට ඔයා හිතන දියසෙන් කවුද කියලා අපි ආරම්භ කළ තියෙන මත විමසීමේ සඳහා ඔබේ මතය ප්‍රකාශ කරා. අපි නැවතත් 5x5 unlimited කණපිට සංවාද සභාවේ. අපි අද මේ උත්තර හොයමින් ඉන්නේ දියසෙන් බලයට. අපි මේ අද උත්තර හොයමින් ඉන්නේ ඒ දියසෙන් බලය හිමි දියසෙන් කවුද 2024 දී ඔහු පහළ වෙනවායයි කියනවා. ඒ පහළ වෙනවායයි කියන දියසෙන් කවුද කියලා.
එක පැත්තකින් අපිත් එක්ක ඉන්නවා වික්‍රමාරච්චි වේද මහත්මයා, අනිත් පැත්තෙන් අපිත් එක්ක ඉන්නවා දියසෙන් බව කියන රුවන් දහනායක මහත්මයා. මේ දියසෙන් කියන්නද රුවන් දහනායක කියන්නද? මම ආසයි දියසෙන් කියනවට දේශන් මහත්මයා. දියසෙන් මහත්මයා කියන්නද, දියසෙන් රජුරෝ කියන්නද? දියසෙන් කියන නමට මම ගොඩක් ආදරේ. මම දියසෙන් කියන නමත් එක තමයි මේ රටට උපදින්නේ. ඔබතුමාලා මාව අඳුනගන්නේ දියසෙන් කියලා. රුවන් දහනායකකෝ නම් ඔබතුමාවත් වික්‍රමරච්චි මහත්මයා මාව දන්නේ. හරි, දැන් ඒ දියසෙන් කියලා අපි ඔබව පිළිගන්න මම පටන් ගත්තු තැන ඉඳන්ම සාක්ෂි ඉල්ලනවා. අර ඉටිපන්දමක් අරන් ආවා කියලා කිව්වා, ගිනි පෙට්ටියකුත් අරන් ඇවිල්ලා තියෙනවා කියලා මම දැක්කා. මොකද්ද දැන් කරන්න යන්නේ කියලා මුලින් කියන්න, පස්සේ අපි කරමු. හරි දිල්ෂන් මහත්මයා, දැන් දියසෙන් විශේෂක්ති බලය ගැන අපි කතා කරාට මේක සාක්ෂි සහිතව ඔප්පු කරන්න අපිට සාධක නැහැ. නමුත් මම නැවතත් මේක දේශපාලන සංවාදයක් පමණයි, ආගමික සංවාදයක් නෙමෙයි. ධර්මයේ පැහැදිලි කරනවා, ආගමේ අපි බුද්ධාගමේ පැහැදිලි කරනවා, මේ කසින භාවනා කියන්නේ ධ්‍යාන සමාපත්තිය උපදවා ගන්න පුළුවන් මාර්ගයක්. ඒතර මේ කසින භාවනා තුලින් කරන්නේ අපි මේ මෙලෝ ජීවිතේ සාර්ථක කරගන්න සහ මෙලොවින් මතු දෙව්ලෝපදින්න යන මාර්ගය තමයි භාවනාව කියන්නේ. ඒ භාවනාවේදි කියනවා මේ ආලෝකය දැකීමෙන් අපිට පුළුවන් යම් ධ්‍යාන සමාපත්තියකට සමවදින්න. ඊළඟට වායෝ හුලඟට සමවැදීමෙන් පුළුවන් අපිට යම් ධ්‍යාන සමාපත්තියට, තේජෝ ගින්දර දිහා බලන් හිටියොත් අපිට යම් ධ්‍යාන සමාපත්තියට සමවදින්න පුළුවන්. පඨවි පොළොවේ දිහා, මහමූද දිහා බලන් හිටියොත්, එන රැලි දිහා බලන් හිටියොත් අපිට එතනින් ධ්‍යාන සමාපත්තියට සමවදින්න. ඒක තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන කසින ආලෝක කසින ආකාශ කසින අහස දිහා බලන් හිටියොත් අපිට පේන අහසයි වලාකුළුයි. නමුත් ඒ වලාකුළු යන රිද්මයක් තියෙනවා. ඒ රිද්මයත් එක්ක අපිට ධ්‍යාන සමාපත්තියකට සමවදින්න පුළුවන්. එතකොට මේ ඉටිපන්දම මේක දැන් මම දැල්වන්නම්. මේක දැල්ලුවට පස්සේ අපිට පේන්නේ නිකන් දැල්ලක් යනවා විතරයි. හැබැයි මේක දැන් මේ තුල දැන් මේකේ ඉටිපන්දම දැල්ලෙනවා. මේක දැල් මේ දැල්ලක් පමණයි. නමුත් මේ විශේෂක්තිය කියන එක අපිට හඳුනා ගන්න ප්‍රධානම සාධකය වෙන්නේ සංගීතය. සංගීතය කියන්නේ විශේෂ භාෂාවක්. මේ විශ්ව භාෂාව දැන් ඔබතුමාට පුළුවන් නම් සින්දුවක් අපිට ලබා දෙන්න. ඒ සින්දුවේ රිදම් එකට මේ පහන් ආලෝකය, පහන් දැල්ල ලෙල දෙන ස්වභාවය අපි හරියටම මේක ග්‍රහණය කරගන්නට ඕනේ. ඒ ග්‍රහණය කර ගැනීමෙන් තමයි අන් අපිට නොපෙනෙන විශේෂක්ති බලවේගය, මේ දේශේ විශේෂක්ති බලය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මගෙන් ඔබතුමාට අවශ්‍ය සින්දුවක්, ගීතයක්, සංගීතයක්. ඒක ඕන මාදලියක ගීතයක් වෙන්න පුළුවන්. ඕනම මාදලියක. හරි. අපි අපේ නිෂ්පාදන කණ්ඩායමෙන් ඉල්ලා සිටිනවා අපිට ගීතයක් දෙන්න කියලා, සංගීතයක් දෙන්න කියලා. අපි බලමු ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. දෙලින මේ මයික් එක මේව කරන්න. හරිද දෙරින? නෑ, සින්දු දානවා. දැල්ල පුළුවන් නම් කළු පාට රෙද්ද පැත්තට අල්ලන්න. පිටිපස්සේ පිටිපස්සේ. අන්න හරි, ඔන්න හොඳින්. මයික් එකේ ෆේල් එක. හරිද සින්දු දාන්නද? ඔව්, මයික් එකේ ෆේල් එක බාලා දාන්න. ලංකාවේ කොල්ල පිළිවෙලකට නගින සුවඳට හිටියට, ලංකාවේ කොල්ල සුවඳට පිළිවෙලකට හිටියට, හිස්කලවගේ ඔළුවල් මං දගින ෂෝටි පැචීරුණ, කලගෙඩි වගේ බඩ දාගෙන රවුලට වශි වෙලා අඹරිල බැඳගත් තොති නින වෙන්නේ අඬ අඬ උයමින් 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 මින් 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 කලගෙඩි වගේ ලකුණු බඩගෙඩි ඇති මැටි කලගෙඩි වගේ කොල්ලෝ සයිකල හැඳලය වගේ ජිම්බුණි ඇති අපේ ඇඟ පුම්මපු කොල්ලෝ ඇඟ පතල කොට නැත පැඩි කමිසය ඇඳි ෂෝ එක වැඩි කොල්ලෝ ලොකු කලබඩ ජිම්බුණි ඇඟ නැති ෂෝ ඔය හැම කොල්ලෙකුටම පොඩ්ඩක් සයිකෝ පොඩ්ඩක් නෙමෙයි උන්ට හොඳටම ට්‍රැක් සයිකෝ අටමනේ මුළු දවසම අන්තර ජංජාලෙක පැංචාති බොන්නේ නිතරම ඇන්ටි පන්න කිය කිය මන මල වෙන දාන කැටය එක කෙලකිව පපුවට දැකින්නව හතට සංගීතරනි මදවති පුචිතෝනි මගේ පනහන්ස මාලි සනි කලිපා කෝලා කෝලා මල්ල කෝලා කෝලං ලං 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 කලගෙඩි වගේ ලකුණු බඩගෙඩි ඇති මැටි කලගෙඩි වගේ කොල්ලෝ සයිකල හැඳලය වගේ ජිම්බොඩි ඇති අපේ ඇඟ පුම්බපු කොල්ලෝ
ලොකුවට නැති පඩි කමිස ඇඳි ෂෝයක වැඩි කොල්ලෝ ලොකු කලබඩ ජිම්බොඩි ඇඟ නැති ෂෝය හැම කොල්ලෙක්ටම පොට්ටක් සයිකෝ 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 බට් ලව් යූ ටු 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 සයිකෝ නට් ලව් යූ සයිකෝ නට් ලව් යූ සයිකෝ නට් ලව් යූ සයිකෝ නට් ලව් යූ පොට පෙර පෙර අඬ අඬ වැටි වැටි වඳගෙන බොරු පච අහගෙන දහ දුක් නිඳගෙන තව තව උඹලගේ පස්සෙන් එනවට අපිටත් සයිකෝ පිස්සු නැත්තම් අපිට ලව් කරයිද බං පටන් ගන්නද මේක ඔෆ් කරන්න හරි ගන්න ඉන්න රෙකෝඩින් දාන්න මේක ඔෆ් කරන්න මේක ඔන්න මතක හරිද දෙරින මේ හරි ගන්න හරි ගන්න හරි ගන්න හරි දැන් මොකක්ද උනේ මේක දේශන් මහත්මයා මේක දේශෙන් විශේෂක්ති බලය හඳුනා ගන්න අපිට ලැබෙන සාධකයක් පමණයි මොකක්ද උනේ මේකේ දැන් මම කියන්නේ මේ දැන් විශ්වයේ හැමන සුළඟක් තියෙනවනේ ඒ සුළඟට අපි වාදනය කරන ප්ලේ කරන සින්දුවේ රිද්ම් එක මේ විශ්වයේ හැමන සුළඟත් එක්ක එකට සංකලණය වෙනවා එකට මුසු වෙනවා ඒ මුසු වීමත් එක්ක මේ පහන් දැල්ල ලෙල දෙන ස්වභාවය ඒ රිද්මයට අනුව ලෙල දෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ සංගීතයේ තාලෙට මේ දැල්ල නටනවා කියලා දැල්ල නටනවා. සංගීතයේ තාලෙට දැල්ල නටනවා. දැන් මේක මැදිරියක්. මේක මැදිරියක්. එතකොට මේ සංගීතයේ වාදනය වෙනකොට තරංග කම්පණය වෙනවා. මේ තියෙන අංශු කම්පණය වෙනවා. ඒ කම්පණය වාතය හරහා ගලනවා. ඔව්. අඩුවැඩි වශයෙන්. ඔව්. මේක අපිට මේක ඇතුලේ මේ මැදිරිය ඇතුලේ නිසා අපිට මේක හරියටම දකින්න බෑ. මෙතනින් එළියට ගියානම් අපි දැන් සින්දුවක් දාලා අර මේ ජනේලෙන් එහා පැත්තේ මූදු දිහා බලන්නකෝ. ඒ මූදු දිහා බැලුවොත් ඒ මූදෙන් ගලා එන රැලි උනත් ඒ රැලි තුයක් තියෙන්නේ මේක මේ ඉටිවන්දමම නෙමෙයි. මහා සාගරයේ ගලන ඒ රැලි තුල තියෙන මේ විශ්ව ශක්තිය රිද්ම එක මෙරළට ගිහිල්ලා ඉටිපන්දම විතර අල්ලගෙන ඉටිපන්දම මේ ඉටිපන්දම අපිට එතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. එතන අපි වෙරළට ගිහිල්ලා අපි වෙරළෙන් එන රැලි දිහා සින්දුව ප්ලේ කරලා බැලුවොත් ඒ රැලි වලින් අපිට පේනවා ඒ විශ්ව ශක්ති බලය. දැන් මේක මේ ඔබේ අතේ මේ ඉටිපන්දම තිබීම නිසා ඔබ සතු විශේෂ බලය කියන දැල්ල නැටුවේ මේක තමයි නැටුවනම් නෙමෙයි ඒක හරියටම ඒ තප්පරේට ඒ රිද්ම් එක ඒ කියන්නේ ඒ සින්දුවේ රිද්ම් එකටම මේක හරියටම ලෙල දෙනවා නැටුවා කියලා ඔබ කියන්නේ. ඔව් දැන් මේ හඳුනා ගන්න පණිවිඩය. දැන් මේ වීඩියෝව ඔබට රිවයින් කරලා බලන්න පුළුවන්. ඔබ අපිව අහන්නේ FM 95 හෝ FM 94.8 තරංගමාලා ඔස්සේ නම් එන net FM බැලුම්ගල Facebook පිටුවට සම්පූර්ණ වීඩියෝව ඔබට බලන්න පුළුවන්. රිවයින් කර බලන්න ඔය කියන විදිහට නටුවද නැද්ද කියලා තීරණය ඔබට ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ නටුවේ ඔබේ බලයෙන්ද කියලා මම මගේ නෙමෙයි. මම කියන්නේ ඒක තමයි දීසෙන් විශේෂක්ති බලය කියන්නේ. ඒ මේ දීසෙන් විශේෂක්ති බලය හඳුනා ගන්න එක සාධකයක් විතරයි මේක. දැන් දීසෙන් ඔබනේ. දීසෙන් මම නෙමෙයි. මේ කියන්නේ මේ දීසෙන් විශේෂක්ති බලය ලබාගෙන තියෙන්නේ දැනට මම කතා කරනවා වගේම දැන් මේ ඉටිපන්දම මගේ අතේ තියාගෙන මේක පත්තු කරලා අර ගීතේ හෝ වෙන ගීතයක් වාදනය කරා නම් ඒත් ඔය නැටිලා නටනවද? ඒක නටනවා. මොකද දීසෙන් බලේ හඳුනාගත්ත මම මෙතන ඉන්නවනේ. හරි. ඔබව අපි මැදිරියෙන් ඉවත් කරනවා. ඔව්. එතකොට මේක නටන නැටිල්ල නටන්නේ. ඒක ඔබතුමා තුළ දීසෙන් විශේෂක්ති බලේ තියෙනවා නම් ඒකේ රිද්ම් එක ගන්නවා. නෑ මම දීසෙන් නෙමෙයි. නෙමෙයි නම් ඔබතුමා තුළ දීසෙන් බලේ නැත්තම් ඒක ඒ විශේෂක්ති බලවේගයේ මෙතෙන්ට ආකර්ෂණය වෙන සිස්ටම් එකක් නෑ. ඒ නිසා අපි ඔබට යෝජනා කරනවා දැන් අර මම කියවන වීඩියෝ එක රිවයින් කර බලන්න මේ කියන විදිහට මේක අර ගීතේ නටුවද කියලා. ඊට පස්සේ ඔබත් ඉටිපන්දමක් පත්තු කරගෙන ගීතයක් වාදනය කරලා බලන්න දැල්ල නටනවාද කියලා. ඔබේ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. මේ වික්‍රමරච්ච වේද මහත්මයා දැන් ඔබ තුමත් මේ දියසෙන් සංකල්පය පිළිබඳ ලොකු හැදෑරීමක ඉන්නවායි කියන නිසා එහෙම මේ දැලි නටවන්න දියසෙන්ට පුළුවන්ද? ඒකද දියසෙන් බලය? දිල්සාන් දැන් ඕක මෙතුමා සමා වෙන්න ඕනේ. මගේ එක මං කියනවා. ඉටිපන්දමක් අරගෙන අපි කවුරු අතේ තියන් හිටියත් ඕක නටනවා. හරිද? ඔබ කිව්වා ඒ කියන්නේ ඒක මේ දිගසෙන් නැටේ අතේ තියන් ඉන්න ඕනේ. හුලඟක් තියෙනකොට පහනක් ඉටිපන්දමක් පත්තු කරලා තිබ්බොත් හුලඟට
තාලෙට හරි හුළඟ මේ වෙනකොට හෙල්ලෙන්නේ නැද්ද? DSN කියන එක ජෝක් එකක් වෙලා තියෙන්නේ. මේ වගේ අය හින්දා කියලාද කියන්නේ? මම එහෙම කිව්වේ නෑ. මම මෙතුමට මේව කරන්න කැමති නෑ. මේ වගේ ක්‍රියාකාරකම් හින්දා කියලාද? ක්‍රියාකාරකම්. ඒක තමයි. ඒක ඒකයි අන්න ඒක. DSN කියලා කියන්නේ යහපත් පාලකෙක් නම් අපි දකින්නේ ලෝකෙම බලාපොරොත්තු වෙන කුරානයේ තියෙන්නේ, බයිබලයේ තියෙන්නේ, ත්‍රිපිටකයේ තියෙන්නේ, එංගලන්තේ වගේම ජර්මනිය ඇතුළු බොහෝ රටවල් වල ජන විශ්වාසයේ තියෙන්නේ දක්ෂ පාලකෙක් කියන එක. එතකොට දිල්සාන් මට කියන්න මේ පාලකෙක් එන්නේ පිටිපන්දන් නටවන්නද? පාලකෙක් එන්නේ මට බලයක් තියෙනවා, මට උදව් කරොත් මට ජනාධිපති වෙන්න පුළුවන් කියන්නද? තමන්ට ඒ ආත්ම විශ්වාසය නැත්තම්, උත්සාහය උනන්දුව කැපීම අදිස්ථානයේ ධෛර්යය තමන් ගාව නැත්තම්, තමන් ගාව ඊර්ෂ්‍යාව කෝපය අනුන්ට වලකපන්න හදන එක, ඊළඟ පස්සේ මිනිසුන්ට අපහාස කරන එක, මේවා නැත්තම් එයා දියසෙන් කෙනෙක්. එතකොට ඒ මිනිස්සයා මම දකින දියසෙන් ඉස්සල්ල තමන්ට ගොඩ නැගෙන්න හැකියාවක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ. තමන්ට තමන්ගේ උත්සාහයෙන් දෙයක් කරන්න පුළුවන් මිනිහෙක් වෙන්න ඕනේ. එහෙම මිනිහෙක් සහ ඒ මිනිහා රටට යමක් කරපු මිනිහෙක් සහ කරන්න පුළුවන් වෙන්න මිනිහෙක් වෙන්න ඕනේ. ඒ දක්ෂ පාලකෙක් වෙන්න නම් එයා අර කතාවට කියනෝනේ අපි හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. දෙපැත්තෙන් දැනේ. එතකොට ඒ හැදෙන ගහ අපිට පොඩි කාලේ කතාව කියන්නේ මිනිස්යා දිහා බැලුවාම කියන්න පුළුවන් අපිට මේ මිනිහා දෙයක් කරයිද නැද්ද කියන එක. ඒක අපිට කියාවෙන් පෙන්නන මිනිහෙක් වෙන්න ඕනේ. හරි, අපි ආයේ ජනාධිපති වෙනට එමු. දැන් 2024 ජනාධිපතිවරණයේ 30යි කියලා අපි උපකල්පනය කරමු. හරි. ඔබ යෝජනා කරන්නේ, ඔබේ අනාගත වාක්‍ය වෙන්නේ කවුද දිනන්නේ? මං හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඔය එක්කෙනෙක්වත්පත් වෙන්න බාගියද. ඒ ප්‍රාර්ථනේ මං ප්‍රාර්ථනා කරන්නේ, මං කිව්වේ අනාගත වාක්‍ය නම් අපි වෙනම වැඩසටහනක් දෙන්න, මං අනාවැකීම වෙනමම කියන්න, ඔබලා ඒක වෙනම තියාගෙන ඉඳලා කැමති නම් මේවා බොරු වුණා කියලා දාන්න, හරි ගියමත් දාන්න, මේ විදිහටම ඒක අපි වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරමු අනාවැකී ගැන. එතකොට අනාවැකී ගැන නෙමෙයිනේ නිල්සන් මං බලාගෙන ආවේ නෑ. එතකොට මට මෙතනදී කතා කරනකොට දේශපාලනය ගැනනේ අපි කතා කරමු කිව්වේ. එතකොට දේශපාලනය ගැන ගත්තොත් එහෙම මේ දේශපාලනයේ ඉන්න දැන් ඉදිරිපත් වෙනවා කියන අය ගැන මං එක්කෙනාගෙන් එක්කෙනාට ඔබට කියන්නම් ආවොත් මොකද වෙන්නේ කියලා. කිසිම කියන්නේ ඒ අනාගත වාක්‍යද කියන්නේ, එහෙම නැත්නම් මේ ඔබ යම් ඔබේ විශ්ලේෂණාත්මක කාරණාද? ඒක ඇතුලේ අනාගත වාක්‍ය ඇති. හරිද? එතකොට අනාගත වාක්‍ය මේ ඉල්ලන ඒ අනාගත වාක්‍ය අපි කියමු. අපි විශ්ලේෂණ දත්ත පැත්තකින් මට එතකොට දැන් දේශපාලනමය වශයෙන් බැලු net fm එකටත් ගහන්න ගනි බලන කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ ඔය හැම කෙනෙක්ටම ඉන්නා දායක සභාව. හරි, ඒගොල්ලන්ට ඉන්නා පාක්ෂිකව සෙට් එක. නෑ, ඔබ මම ඒකයි කිව්වේ. ඔබට පැහැදිලි. ඔබ අනාගත වාක්‍ය කියන්නේ. මම කියන්නේ මම අනාගත වාක්‍ය, මං කිය අනාගත වාක්‍ය නම් වෙනම කතා කරමු. මම කියන්නේ අපිට දකින දේ දැන් ඔබ දව වෙලාවක කිව්වා අපිටත් ඕක කියන්න පුළුවන් කියලා. රයිට්. යන්න එතනින් අපි කතා කරමු. මට කියන්න මේ ඉල්ලනවා කියන කාගේ ගාවද සැලැස්මක් තියෙන්නේ? මගේ රටේ අනාගත දරුවෝ වෙනුවෙන්, මගේ රටේ පිට රටේ ඉන්න අම්මලා ටික මේ රටට ගේන්න සැලැස්මක් කොහෙද කා ගාවද තියෙන්නේ? ඒ අම්මලා නැතිකම නිසා මගේ රටේ ඉන්න දරුවෝ කොච්චර අසරණ වෙලා තියෙනවද? ඒක මම S2 දකින්න දිසාන්. එතකොට ඒ අම්මලා ටිකව මේ රටට ගේන්න පුළුවන් සැලැස්ම මොකද්ද? එතකොට වී ගොවිතැනේ ඉන්න මිනිස්සු හැමදාම හිඟන්නා. එතකොට ඒකට මොකද්ද තියෙන සැලැස්ම මේගොල්ලන්ගේ? ලංකාවේ වැඩියෙන්ම මේ වෙනකොට ව්‍යාප්ත වෙන රෝගී තත්ත්වයක් විදිහට ගන්න පුළුවන් කැන්සර් රෝගය. එතකොට මේ කැන්සර් එක ඊළඟට තියෙන රෝහල් වල තියෙන ගැටලු, ස්පිරිතාලයකට ගියොත් දිසාන් අපිට ස්පිරිතාලේ ඇඳේ ඉන්නවට වැඩිය පිරිසක් බිම බුදිය ගන්නවා දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රශ්න වලට මට කියන්න මේ ඉල්ලන 3 දෙනෙක් දැන් ඉල්ලනවා කියලා එකේ ඉන්නවනේ. 3 දෙනෙක් ඉන්නවා, 4 දෙනෙක් එන්නේ ඉන්නවා. එතකොට ඔය 4 තව නම් කියවිලා තියෙනවා. ඔව්, අනාගතේදී තවත් එයි ජනාධිපති වෙන ප්‍රකාශ.
මේ කට්ටියකින් කා ගාවද තියෙන්නේ මේ ප්‍රශ්නවලට විසඳුම්? අපි ප්‍රායෝගික ඇත්ත කතා කරන්න එපා. ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් ඒ හරහානේ රටේ පාරකියා තෝරගන්නේ. අපිට වෙන මනස් ගත හිතන්න පුළුවන්. මනස් ගත හිතන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. රටේ ජනාධිපතිවරණය හරහා තමයි රටේ පාලකයා තෝරගන්නේ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට දියසෙන් පාලන බලය ලබා ගන්නව නම් දියසෙන්ටත් පාලන බලය ගන්නනේ ජනාධිපතිවරණය හරහා. අනිවාර්යෙන් ඉල්ලන්නේ. ඉතින් ඉල්ලන්නේ මේ මිනිස්සු එක්කන් ගිහිල්ලා ඔහු එතනට පත් කරාවි. මිනිස්සු ගෙනියාවි දේශා. අපි හදිසි වුණාට අර මෙතුමට කියපු දෙයම තමයි ආයෙත් ඔබතුමාටත් කියන්නේ. ඔව්. ඉතින් මිනිස්සු මාව උස්සන් ගිහින් තිබ්බොත් මං ජනාධිපති නේ. නෑ නෑ වැරදුනා. මිනිස්සු අරන් ගිහිල්ලා කරයි කියලා ඔබට මං මේ කතාව කියපු එක ඔබ හරියට ගහණය කරගෙන නෑනේ. හරි. මං කිව්වනේ දෙයක් මේ මිනිස්සයා කරාවි. අපිට එතකොට මේ මිනිස්සයාව හරියට තේරුම් යාවි. එතකොට මේ මිනිස්සයා මේ රට වෙනුවෙන් වැඩ කොටසක් කරා. එහෙමනම් ඒක එක එක රයින් මේ පහඳන හිණයක් නෙමෙයිනේ. ඒක තමයි මම කිව්වේ. يعني අද නිදාගෙන හෙට නැගිටිනකොට දියසෙන් මේ මගේ ඉස්සරහවිල හිටගෙන ඉන්නේ නෑනේ. දිල්සාන් එහෙම ඒක තමයි අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මෙතුමගේ බලාපොරොත්තු. එක රැයෙන් හැබැයි ඔබ යෝජනා කරන දියසෙන් එහෙම නෙමෙයිනේ. මම එහෙම කිව්වේ. ඒකට කාලයක් තිස්සේ ක්‍රමික වර්ධනයක් අවශ්‍යයි. වර්ධනයක් එවි. ඒ වර්ධනයත් එක්ක ඔහු යම් දිනක ජනාධිපති වෙයි. 2024 පාලන බලය අත්පත් කරගන්න නම් දැනුත් පරක්කුයි. බලයට පැමිණෙනවා කියන එක නම මං කියන්නේ. මං කිව්වේ 2025 ඔහු පාර්ලිමේන්තුවේදී. අපි එදාට කතා කරමු කවුද කියලා. 2025 පාර්ලිමේන්තු මැතිවරණයකින් පත් වෙන මන්ත්‍රීවරු 225 අපි බලමු එක්කෙනෙක් දියසෙන් ඉඳි ජනාධිපති නෙමෙයි ඒත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට කියලා ජනාධිපති වෙන්න පුළුවන් වුණා නම් ඔබ හිතන්නේ නැද්ද ඔහු පාර්ලිමේන්තුවට කියලා ජනාධිපති වෙන්න එකක් නැහැ කියලා ඔහු වෙයි අපිට තියෙන හදිසිය එයාට නැහැ ඔහුට නැහැ එතකොට ඒක ඔහු හිමින් සීරුවේ ගොඩ නැගේ 2024 නෙමෙයි 2025 මටත් තියෙනවා හදිසියක් දියසෙන් එන්න ඕනේ කියන එක. ඔයාටත් තියෙනවා හදිසියක් කවුද මේ කියලා හොයාගන්න. ඒ හදිසිය රට වෙනුවෙන් වෙන්නත් පුළුවන් නැත්නම් දේශපාලනමය මිනිස් අයගේ වමනාවට වෙන්නත් පුළුවන්. හරි. දෙපැත්තක් තියෙනවානේ දිල්සන්. ඒකට ඒක හොයන්නේ දේශපාලන මහත්තුරු ටික හොයනවා එක්කෝ ඒ එන එක වලක්වන්න සිස්ටම් හදාගන්න. ඒක වලක්වන්න එහෙනම් අපි බලා හොයනවා ඇත්තටම මේකේ හිටිය ඇති හින්දා මේ ක්‍රමේ හරියන්නේ නැති නිසා. එතකොට ඔය දෙක අතර ඔහු දුර දැක්මක් තියෙන ඒ දැක්ම අනුව ඔහු ක්‍රියාත්මක වෙයි. දැන් අපිට හදිස්සියක් තියෙනවා කියලා ඔබ යෝජනා කළාට ඒක හදිස්සියක්ම නොවෙන්නේ අර ඔබ මුලිනුත් සඳහන් කළා වගේ 50 දශකයේ ඉඳන් අපි හොයනවා. අවුරුදු 70කට වැඩි. දැන් හෙවිල් මේ પરම්පරා තුනක් විතර හොයනවා දැන්. ඉතින් ඒක තවදුරටත් හදිස්සියක් නෙමෙයි. ජීසස් යළි උත්පත්තිය ගැන ක්‍රිස්තියානි මිනිස්සු තාමත් හොයනවා. ඔහු ඉපදෙනකල් හොයනවා. ඒ කියන්නේ අර්ධ ජීසස් ඉපදෙනකල් බලාගෙන ඉන්නවා. අපිත් මැරෙනකන් හොයයි දියසෙන් කවුද කියලා. කලබල වෙන්න එපා. අපි ඉවසමු. සමහරට ඔබේ පුතෙක් හෝ දුවෙක් අනාගතයේදී නැවත අනාගත වාක්‍යයක් කියන්න වෙයි දියසෙන් අන්න අදාට එදාට මම අනාගත වාක්‍යයක් කියනකොට දිල්සාන් හැමතිස්සෙම කියනවා 100,000කින් හරියන අනාවැකි හැබැයි වරද්ද ගන්න පුළුවන් වෙන මානාවැකි කියන්නේ. ඒක වරද්ද ගන්න එක මේ රටට යහපත් වෙන්නේ. මට හොඳක් මට හරි ගියොත් මං ගොඩ. ඇත්ත කතාව මේ කතාව ගැන. අනාවැකි හරි ගියොත් මම ගොඩ. අනාවැකි වැරදුනොත් මිනිස්සු මට ගහනවා. හරිද? එතකොට ඒක වෙනම කතාවක්. නමුත් මම හැමතිස්සෙම අනාගත වාක්‍ය කියන්නේ ඒ අනාවැකිය වරදින්න ඕනෙ හින්දා. ඒකට සාක්ෂි තියෙනවා ගොඩක්. උදාහරණයක් විදිහට මම එක්තරා රුගුවන්විදුලි නාලිකාවක කියනවා කුණු කන්ද ගැන. අනාවැකිය හරි ගියා කියලා දැන් මම අද පොර වගේ ඇවිල්ලා මෙතන කියනවා. ඔව් නෑ අපි අනාගත වාක්‍ය ගැන කතා නොකරමු. ඒක අතීතයේ රයිති දෙයක්. ඒක ඔබ කිව්වද නැත්ද ඒක හරි ගියාද වැරදුනාද ඒක ඔබේ තර්කය. නෑ ඒක ඔබේ තර්කය. ඔව් ඒක තමයි. ඒක සාක්ෂි තියෙනවා. කිව්වද නැද්ද කියන එක කිව්ව සාක්ෂි තියෙනවා. ඒක අපි වෙනම සංවාද මේ සංවාද මණ්ඩලයට අදින ඕන නිසා. ඔව් මේකදී අපි කතා කරන්නේ දියසෙන්. මේකදී ගත්තොත් දිල්සාන්. එතකොට දියසෙන් අනිවාර්යයෙන්ම බිහිවීම සිද්ධ වෙනවා. හරිද? ඒක මගේ අනාගත වාක්‍යය. ඒක වෙනස් කරගන්න පුළුවන් කියන එක මම කියලා තියෙනවා. එතකොට වෙනස් කරගන්න තමයි මේ දේශපාලන මහත්තුරු සහ ඒකේ සමහරක් අය උත්සාහ කරමින් පවතින්නේ. නමුත්
අපි අපේ වැඩසටහන අන්තිම විනාඩි 5යි ඇවිල්ලා තියෙන නිසා දියසෙන් ඔබට දෙනවා මම අන්තිම විනාඩි 2-2.5 වගේ කාලයක්. ඔව් මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? දියසෙන් සංකල්පය කියන එක දිචන් මහත්මයා එක රැයින් බිහි කරන්න පුළුවන් සංකල්පයක් නෙමෙයි. සමාවෙන්න සමාවෙන්න. අන්තිම විනාඩි 2.5 නිසා මම ඔබට දෙන්නේ. තාමත් මට උත්තර නොලැබුණා යයි මම විශ්වාස කරන ප්‍රශ්න දෙකක් තියෙනවා මම ඔබෙන් අහපු. මම හිතනවා අපි වහගෙන ඉන්න අපිව බලාගෙන ඉන්න අයත් මේ ප්‍රශ්න දෙකට උත්තර හොයනවා. ඔබ දියසෙන් කියන්න සාක්ෂි. දෙවැනි එක දියසෙන් ලෙස ඔබ මෙතෙක් කළ කීද? ඔව්. මම දියසෙන් කියන්න තියෙන සාක්ෂිය මම දියසෙන් කියනව නෙමෙයි. දැන් මම මෙතෙන්ට ඉටිපන්දමක් ඇවිල්ලා ඉටිපන්දමක් පත්තු කරලා දැල්ලන්නට වන්නේ කියන එක. ඒක එක සාධකයක් පමණයි දීසෙන් විශේෂ ශක්ති බලය හඳුනා ගන්න. එතකොට මේ දීසෙන් විශේෂ ශක්ති බලය හඳුනා ගන්නවා නම් මේ රටේ කෘෂිකර්මය මේ දීසෙන් විශේෂ ශක්ති බලය මූලික වශයෙන්ම අභියෝග කරනවා මේ මේ දේශගුණික විපර්යාස වලට. මේ ක්ලයිමේට් චේන්ජස් කියන්නේ මේ වෙනමම තියෙනවා මේ සමුළු තියෙනවා මේ ක්ලයිමේට් එක සම්බන්ධයෙන් මේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වෙනමම මේ ජාත්‍යන්තර සමුළු තියෙනවා. මේ ඔක්කොම ඒ හැමෝටම තියෙන ගැටලුව මේ දේශගුණික විපර්යාස. මේ දේශගුණික විපර්යාස තුලින් තමයි රටේ බෝවන රෝග ඊළඟට අයිය දේශගුණික විපර්යාස උනේ වෙන්නේ ඒක මේ මේ විශ්වීය කැළඹීම හරහා විශ්වීය කැළඹීම එක්ක වෙන දේවල් නේ. එතකොට මේක එහෙම නැතුව ඔය පරිසර විද්‍යාඥයින් කියන පරිදි වන විනාශය නිසාවත් එහෙම නැත්නම් වායු ගෝලයට අහිතකර වායු විමෝචනය නිසාවත් ආදී වශයෙන් නෙමෙයි. ඒව ප්‍රධානතම සාධක. මේ පරිසර දූෂණය, විෂ වායු මේ අග්‍රණය වීම, විෂ වායු මේ පරිසරයෙන් මුදා හැරීම මේ ප්‍රධානතම සාධක. නමුත් මේ ක්ලයිමේට් චේන්ජස් කියන එක මේ කලමනාකරණය කරන්න තමා කලමනාකරණය කිරීමේ ශක්තියක් තියෙන විශේෂ ශක්ති බලයට. ඒක තමයි මම උදාහරණයක් විදිහට ඊටිපන්දම දැල්ලල පෙන්නුවේ. මේක මේ දියසෙන් විශේෂ ශක්ති බලය හඳුනා ගැනීමට තියෙන සාධකයක් මම නැහැ. අවම වශයෙන් බහුගිය ජල ගැල්ම පිළිබඳ දැන් තර්ක විතර්ක තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හරියට වහින ප්‍රමාණය කියන්න බැරි වුණා කියලා. මිලිමීටර් 100යි කියලා කිව්වේ. හැබැයි 450ක් දවසක් ඇතුලේ වැස්සයි කියලා. එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් කියනවා අපිට තියෙන තාක්ෂණික හැකියාව ඇතුලේ උපරිමය අපි කිව්වා. එතනින් එහාට අපිට කියන්න බෑ කියලා. දැන් ඔබට මේ හඳුනා ගැනීම මේ බලය තියෙනවා නම් කියන්න තිබ්බානේ. හත් දෙයියනේ මෙහෙම වින්නැහියක් වෙනවා කියලා. විශේෂ ශක්තිය කියන එක මේ විශ්වය කියන එක සොනිකව තප්පර ගානකට වෙනස් වෙනවා. තප්පර ගාන දැන් අපේ බැලු බැල්මට මම පෙන්නපු සාධකයේ තේරුම් ගන්න බෑ. ඔබතුමාට තේරුම් ගන්නත් බෑ. වික්‍රමරච්චද මහත්මයාට තේරුම් ගන්නත් බෑ. නමුත් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඔව් මේක අධ්‍යයනය කරන්න පුළුවන්. මට කතා කරන්න මේ අපි සමාජ මාධ්‍ය වල ඉන්නවා. මේ channel එක හරහා වුණත් අපිට කතා කරන්න පුළුවන්. මං හිතන්නේ ඔබතුමාලා අපිව සම්බන්ධ කළදී අපිත් එක්ක සාකච්ඡා කරන්න වාද විවාද කරන්න මේ සම්බන්ධයෙන් වෙනත් අංශ වලින් මේව සාක්ෂි සහිත ඔප්පු කරන්න පුළුවන් නම් තාක්ෂණයත් එක්ක විද්‍යාවත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න අපි කියන්නේ අපි අන්තිම විනාඩි ඉන්නේ. ඔව් අපි දියසෙන් ලෙස රටේ බලය අත්පත් කරගන්න ඔබේ දින සලස්ම මොකද්ද? දියසෙන් මට රටේ බලය අත්පත් කරගන්න මට රජේ රටේ නායකය වෙන්න ජනාධිපති වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ සංකල්පයත් එක්ක එළියට එන්නේ. එහෙම නැතුව මේ අපේක්ෂා කරන පරිවර්තනය කරන්න කොහොමද? මම එන්නේ මේ රටේ ජනාධිපති කැමති නම් මාත් එක්ක එකතු වෙලා මේ රට ගොඩනගන්න. මේ දරිද්‍රතාවයෙන් පීඩිත වෙච්ච මේ රට මේ ණයබරින් මේ යටට මිරිකිලා ඉන්න අපේ රට ගොඩගන්න අපේ රටේ නායකව අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් අපි මේ ලෝකයට යන්න මේ ජාත්‍යන්තරයට යන්න මේ ශක්තිය පෙන්වන්න විශේෂ ශක්ති බලය පෙන්වන්න මේ තුලින් අපේ රට ගොඩගන්න අපි එකතු වෙන්න කැමති. මට මේ රටේ නායකය වෙන්න අවශ්‍ය නැහැ. මට ඕනේ අපේ රටේ ජනතාව මේ කෝටි දෙකමාර ගොඩගන්න. මේ අපි අවුරුදු 30ක් 40ක් නෙමෙයි අවුරුදු 70ක් මේ දුක් විඳින අපේ රට ගොඩගන්න ඕනේ, සංවර්ධනය කරන්න ඕනේ. දුගී දුප්පත්භාවයෙන් අපේ රට 3rd class කන්ට්‍රි එකක් ඇටියට අපි ඉදිරියට ගෙනියන්න අකමැති නිසා තමයි අපි ඉදිරියට එන්නේ. අපි රට ගොඩ ගන්න පමණයි, නායකය වෙන්න නෙමෙයි. බොහොම සතුටි ඔබතුමාට දෙන අන්තිම විනාඩි 2.5 ඇයි 2026 වෙනකම් පරක්කු වෙන ජනාධිපතිවරණයට තරඟ කරන්න? ඒ 2026 දිමුත් ඇයි තරඟ කරන්න? දිල්සාන් ඇයි තරඟ කරන්න කියලා ඇහුවොත් එහෙම මං හෙට වුණ තරඟ කරන්න 2026 වෙනකල් කාලේ දීලා තින්නේ මේ ඉන්න කවුරු හරි මේ රට හදයි කියන බලාපොරොත්තු. තරඟ කරන්නේ ඇයි කියලා හෙව්වොත් මට ඕනේ පිටරටේ ඉන්න මගේ අම්මලා ටික මේ රට දරුවොත් එක්ක ජීවත් වෙනවා දකින්න. මට ඕනේ හිඟාකන ගොවි මහත්තුරු ටික හොඳ ලස්සනට ජීවත් වෙනවා දකින්න.
පාසල් අධ්‍යාපනය ගත්තොත් පාසල් අධ්‍යාපනය ඉවර වෙන දරුවෝ බෝඩ් එක අල්ලගෙන ඉන්නවොත් නැත්නම් උපාධිය ගත්තට පස්සේ ආණ්ඩුව පස්සේ යන්න ඕනේ රස්සාවක් ඉල්ලගෙන. හැබැයි ඒ රස්සාව ඇතුලේ ඒ දරුවට හම්බ වෙන්නේ සංවර්ධන නිලධාරී එහෙම නැත්නම් ගුරු වෘත්තියක්. එතකොට මෙන්න මේකෙන් අයින් වෙලා රැකියා මූලික උපාධියක් දරුවට හම්බ වෙලා ඒ කාගෙන්වත් පිඬු සිඟා වදින්නේ නැතුව කාගෙන්වත් හිඟා කන්නේ නැතුව තමන්ගේ උගත්කමට රස්සාවක් ගන්න පුළුවන් තත්ත්වයකට අපේ රටපත් කරන්න ඕනේ. අපේ රටේ ඇතුලේ ණය අපේ ඉපදෙන දරුවත් අඩුම ලක්ෂ 10ක ණයක් තියෙනවා. මේ අඩුම ලක්ෂ 10 අපි කියවනවා. හැබැයි අපේ රටේ සමස්ත දේශපාලකයෝම හැමදාම කරන්නේ මේ ලෝකෙන් ණය ගන්න එක. මේ ලෝකෙන් ණය අරගෙන ඉවර වෙලා අපි කියනවා හරි ණය අරගෙන අරගෙන යනවා. නමුත් අපි ආපහු තව දවසක් 2026-27 වෙනකොට අපි ආයවරක් 2019-2022 තිබ්බට වඩා ලොකු තත්ත්වයකටපත් වෙනවා. අපි මේ වෙනකොට ලංකාවේ තියෙන රාජ්‍ය දේපළ ටික විකුණගෙන යනවා. රාජ්‍ය දේපළ විකුණන අතරම අනිත් පැත්තෙන් අපි ණය ගනිමින් පවතිනවා, ණය ගෙවන්නේ නැතුව ඉන්නවා. මේ දෙක ඇතුලේ අපිට සිද්ධ වෙන ලොකුම ගැටලුව තමයි අනාගතයේදී අපේ අතේ දොලන්නේ නැතුව යනවා. මොකද අපිට විකුණන්න දෙයක්වත් නැහැ. මේ පත් වෙන දේශපාලකයෝ හැමෝගෙම කතාවට අනෝ අපිට විකුණන්න දෙයක්වත් නැහැ. අපිට සල්ලි ණයට දෙන්න එකකුත් නැතුව යනවා. එතකොට මේ දෙකම ඇතුලේ අපේ රට ඇතුලේ ලොකු ගැටලුවකට මත් වෙනවා. මේ ගැටලු සියල්ල විසඳන්න නම් ඒකට දැක්මක් සැලැස්මක් තියෙනවා. ඉතින් ඒ සැලැස්ම මාගාව තියෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මේ රටේ මිනිසුත් එක්ක එකහුවෙලා වැඩ කරන්න සූදානම් වෙනවා. එතකන් දියසෙන් එනකම් බලන් ඉන්නවා. දියසෙන් එනකල් මං අද වෙනකල් බලාගෙන ඉඳලා නැහැ. ඔබ දියසෙන් වෙන්න උත්සාහ කරනවා? මම දියසෙන් වෙන්න උත්සාහ කරන්නේත් නෑ. ඔබ දියසෙන් කෙනෙක් හදන්න උත්සාහ කරනවා? දියසෙන් විදියට හැමෝම හදන්නේ. මෙතුමා අද දියසෙන් කියලා කියනවා නම් මෙතුමාගේ සංකල්පේ වැරද්දක් වෙලා තියෙනවා දියසාන්. සිස්ටම් එකේ වැරද්දක් වෙලා තියෙනවා. නමුත් මෙතුමාට හිත ඇතුලේ තියෙනවා මේ රට හදන්න ඕන කියන නියමයක්. මේ රටේ මෙතුමාටත් ජනාධිපතිතුමා මට සහාය ආරාධනා කරනවා නම් මම මේ රට වෙනුවෙන් වැඩක් කරන්න කැමතියි කියන අදහස ඇවිල්ලා තියෙනවා අද වෙනකොට මට ඒක ගේන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ඔයා මම අපි හැමෝම වැඩ කරන්න ලෑස්ති. වැඩ කරන්න පුළුවන්, වැඩ කරව ගන්න පුළුවන්, වැඩ ගන්න පුළුවන් පාලකෙක් නැති එකයි ප්‍රශ්නේ. ඒ පාලකයා වෙන්න ඔබට පුළුවන් අනිවාර්යයෙන්. ඔබ විශ්වාස කරන්නේ කාවද? දියසෙන් කියලා. තවදුරටත් අපේ මත විමසීම විවෘතයි. එනනෙත් FM බැලුම්ගල Facebook පිටුවට ඔබේ මතය ප්‍රකාශ කරන්න. ඔබ අපි වැහුවේ FM 94.8, FM 95 අපේ FM තරංගමාලා ඔස්සේ. නම් අපි නැවත ඔබට මතක් කරනවා මේ ඇසූ සංවාදය ඔබට බලන්න පුළුවන්. සම්පූර්ණ වීඩියෝව නෙත් FM බැලුම්ගල Facebook පිටුවේ අපි පල කරනු ලැබ තිබෙනවා. හෝ නෙත් FM බැලුම්ගල Facebook පිටුවේ නම් ඔබ අපිව බැලුවේ, මේ ඔබ අපිව බැලුවේ සජීව ලෙස නම් අපි ආරාධනා කරනවා තවත් කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න, සහ ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔබේ අදහස් එක්ක අපි තවදුරටත් සංවාද කරමු. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වෙද මහත්මයාටත්, ඒ වගේම දියසෙන් ඔබටත්. තීන්දුව අපි ඔබට බාර දෙනවා. කවුද දියසෙන්? ඒ මේ අපිත් එක්ක ඉඳගත්තු දියසෙන්මද? එහෙම නැත්නම් 2024 රට විසින් හඳුනා ගනීවි යයි වෙද මහත්මයා යෝජනා කරන කෙනාද? ඔබේ තීන්දුව ඔබට ගන්න නිදහස ඉතුරු කරමින් අපි අදට නතර වෙනවා.